පට්ටාන තරමය ආශිර්වාතයය පින්වතු පැහැම දෙනාටම උතුම් නිර්වාණාව පෝතයම සැලසේවා. සදැත මේ යනිත් සජයවීද අයිතිහාසික වතුනු මොතයංගන මහාසෑය අපේ සිට පට්ටානාපි වන්දනා මේ උතුම් මෝපිින්කමේ දෙවන අදීරය ආරම්මකිරීමට අපි සූදානම්පන්නේ. සදැපතුනේ, සීලීෙන් සමාධය ප්‍ර්ඥාවෙන් දෙවුම් මිනිස්සුන් බබුන් අතර අකතැම් පත්තෝ භාක්‍යපත්ව අරහත්තෝ දසබලධාහරි වූ සමයයක් සම්පෘත්ධ රාජෝත්තමයන් වහන්සේට අප හැමතනාකීම ගෞරුවාර් නමස්කාරයවේවා. ඒ මහා පුරුෂ උත්තමේරණ වහන්සේගේ ශ්‍රී බුත්්ධ ශරීරේන සමනක්ගන බොතුරෙස්ස වෙහිඳුවාලන්නට සමත්වෝ. පරම ගබීර ප්ටාන ධර්මයට අප හැම දෙනාගේම ගෞරවාරහ නමස්කාරයේ වේවා. සාතෝ සාතෝ සාතෝ. සැදහැපතුනි පරම ගබීර ප්ட்டානාපේ වන්තනාම් මෙවතුම්පින්කමේ දෙවන අධේරය ආරම්භ කරමිණ අපි දැන සූදාන වන්නේ පට්ටාන දේශනාව මැතැන් පටන් සජීවීව මොළු බාත් බලෝතනන්ගේ හිත සුව පිණිස ස්‍යපේතනය කරන්නට. සදෑපතුනේ මෙුතුම්ම පට්ටාන දේශනාවෙන්වෙන්න සිදු කරන්නට යතුන ගෞරමණිය ආරාතනාව පිළිගෙන මෙ දර්ශනීය දම්සභහ වන්ඩපේට වැඩමකොට වැඩහිදින පින්බත් ස්වාමින් වහන්සේ අපි හැමතනාවම ොහොමත්ම ෞවරුවෙන් පළමුුවෙන් පිළිගනිමු. ශ්‍රීකල්යනි යෝගශ්‍රම සස්ථාවේ අපිධර්ම විශාරත පட்டනාචාර්ය අවසරයි අපට නම සහපත් කරන්නට පෝජනීය දෙනියායේ උපසම පින්වත් ස්මාමින් වහන්සේ අිහැමතනාම දතනරලපද සාතුනතිින් පාතාභිවන්ධනෙන් පිළිගනිමු. සාධෝ සාධෝසාෝ. පින්වත් අද මෙයුතුම මොතියංගන මහා සෑරතුන් වැඩහිදින මස්වර්ණභූමයේ සිට ඔබ විත කෙනන පට්ටානා පිහවන්දනා සජයවී ව්‍යකාශය මෙහාකාරයෙන් සංවිධානය කරමින් සැදහැති දායිකත්වයල පා දෙෙන්නේ දාහම්තලා පට්ඨාන සුරක්ෂාස්භාවයේ සදහැති පින්වතුන් පින්වතියන් විසින්. එහමනාම් එ පින්වතුන් යෝච්චනය කරන පින්වතුන් ආරාථනා කරනවා බොහොමත්ම සැද හැසිතින්න පිළියල කරගන්නට තුන දැහැ චාරිත්‍රාණකූලව පින්වත් ස්වාමින් වහන්සේට පිළිගන්වා මේ උතුම් මෝදේශනාවට චාරිත්‍රාණකූලව ආරාතරාවන් සිදු කරන්නට සදැහැවතුනි මේ උතුම පට්ඨාන තරමය පේටෙන්. මේ උතුම පට්ටාන තරමය නිවරදිව සවසය අවපෝධවීමෙන් ඔබට මට. මේ උතුම් ගෞතම සම්පෘත්ධ ශාසනයේදීම බුදු පසේ බුදු බාරහත් උතුමන් වහන්සේලා නිවුණු සෙනසනෝ අජරවූ අමර වෝ නිර්වාණතාතුව සවසේම අවපෝධවේවාා යන ප්‍රාර්ථනාව සිෙත් හහි තබාගෙන අපි හැමතනාම සැදහැසිතිින් තැන්පත් එක් නිමේෂයක් පත් අපේ සිත වෙන අහකට නොයවා මේ උතුම් මෝදේශනාව ශ්‍රපණය කරමු මෙතැන් සිට හැමතනාවෙෙත මෙත්සිතින් දේශ්නාව පෝත්පන්නට පින්වත් ස්වාමින් වහන්සේට පාතාපිවන්තනෙන් ආරාතනා කරමෝ. සාධූසාතුසාතෝ සමන්තාචක්කවාලේ සූවත්ත්‍රාගචචන්තු දේවතා सद्धम्मं मुनिराजस्स सुनन्तु संगमोक्खदं धम्मस्सवेन कालो अयं भदन्ता धम्मस्सवेन कालो अयं भदन्ता धම්ම සවනકල අයం भදන්త නමුතස भగවතුवाહત සම සබුදස්ස පටঠන දසකස්ස. නමුතස්ස බගવතුવહતો සम्මා සम्බුදස්ස පටठන දේශකස නमতাස්ස වගવතු අહતો සम्මා සම්බුදදස්ස පටठන දසකස, विਿචতে මտගම් बीര මනන්तेനയ මডിત පທන ස۾ සතසവමලාමতে බുदডिया യසදഹանനിක්खමിն சու සបચ වරസോ നලපතාරත්തසතාමஞ்சທചපබසර thanන්ලෝකනතන් සුගතන්දම්මංචජින සවිත සංගන්നරගනන්ສත නමමිසිරසාදrang இමේහි අත්थීහි තමක්ගපුගළ දේවාතිදේවං නරදම්මසාරතිං සමන්ත චක්කුං සතපුഞලක්නං පානේහි බුදধাං සරනං උපේමට යිතිහාසික මුතිියංගන රාජමහා විහාරාධිපති මාහිමිපාණන් වහන්සේ වරප්පමක වැඩමවා කරන්නට යෙදනාවූ සදාවන්දනීය පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි. පින්මත් සිල්මැනිවරුණි සද්ධාබුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනිි. මේ පින්වතුන් අද දවසේදී එකතුවෙලා සිටින්නේ බොහෝම වටිනා කියන පිම්බිමකට. ඒ අයිතිහාසික මුතිියංගන මහසෑ සමිඳන් වහන්සේ විරාජමානව වැඩසිටින්නා වූ පූජනීය ස්ථානයට තමයි මේ වෙලාවේ එකතු වෙලා සිටින්නේ. පිංහතුන සමන්ත පාසාධිකා වින අට්ඨකතාවේ සඳහන් වෙලා තියෙනවා මේ මුතියංගන මහසෑ සමිඳන් වහන්සේ වැඩසිටින ස්ථානයෙහි අප සරණගියා වූ ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහරහතන් වහන්සෙලා සමග උතුම්ම නිරෝධ සමාපත්තියෙන් සමවදීලා පරිබෝග චෛත්‍ය ස්ථානයක් කරන්නට යෙදන බව ඒ නිසා ඒ භාග්්‍යවත්තු අරිහත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන උතුම්මූ නිරෝධ සමාපත්තියෙන් සමඟවැදී වැඩසිටියා වූ වටිනා කියන පිම්බිමකට තමයි මේ වෙලාවේ හැම දෙනාම ඒකරාසිවෙලා ඉන්නේ. පින්බිමට ඒකරාසීවීමට අරමුණ තමයි ඒ දහම්තලා පට්ठාන සුරක්ෂා සභාව විසිම් පවත්තුනු ලබන පට්hානාි වදනානමින් සිදුකරන පිංකමට සම්බන්ධවීමට. පස්හුගිය ජුනිමාසේ දෙවනිද අයිතිහාසික මහිියංගන මහසෑ සමිදුන් වහන්සේ වැඩසිටිනි ස්ථානයේ මේ පට්ඨානාබි වන්දනා පින්කමක් සිද්ධ කරන්නට යෙදුනා පළවිනි වතාවට. අද දවස එදිල තියෙන්න්නේ දෙවනි වතාවට ආරම්භධතු මහි අංගන සෑ සමිදුන් වහන්සේ ලගිං ආරම්භ කරා එක නතරවෙලා නැහැතාවම අද දෙවනි වතාවට, මුතිියංගන මහසෑ සමිඳන් වහන්සේ වැඩසිටින ස්ථානෙන් නැවතවතාවක් මේ පට්ඨාන ධර්මය මුළු ලෝක සත්වයා උදෙසාම ඇසීමට දැනගැනීමට සලස්වන්නට යෙදනාා. ඉතිං එදා ඒ මහිියංගනේ පිංකම දවසත් පට්ඨාන සුරක්ෂා සභාවට, සසුංකෙත අස්වද්දම සංවිධානය සහයෝගේ ලබාදුන්නා. අදදවසේදී සිදුකරන මුතිියංගන මහස සමිඳන් වහන්සේ අභියස සිදුකරන පින්කමටත් සසුන්කෙත අස්වදදම සංවිධානය සහයෝගේ ලබාදමින් පවතිනවා. මේ සහයෝගය යාව නි්බානවේවාක ලපි පාර්ථනා කරනවා. මොකද හේතුව, සමගගාණන් තපෝ සුකෝ. භාගගවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සමගි වූවන්ගේ තපස සැපයක්. සමගිය තමයි බලය වෙන්නේ සමගිය යම්තාක්කල් තියෙනවනම් ඒතාක්කල් ලොකු වැඩකොටසක් සිද්ධ කරන්නට පුළුවන්. එනිසා හැම දෙනාම මේ සමගිය යාව නිබ්බානව පවත්වාගන්නට සති සම්පජඥයෙන් යුතුව කටයුතු කරන්නට ඕනෑ. ඉතින් පිංහතුනිි මේ පින්කම් මාලාවේ මෝලි අරමුණ තමයි ඒ භහං්‍යවත්තුූ අරිහත්තුූ දසබලධාරිී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසන අතුරු දහන් වන විට. මුලිම් අතුරුදහන් වීමට නියමිත වෙලා තියන මේ පට්ථාන ධර්මය සමාජගතකිරීම තමයි අරමුණවෙලාතියෙන්න්නේ. පිංහතුනිි මේ පට්ठාන ධර්මය සමාජගතවීමට සිදු කළ යුතුදේ තමයි මේ සිදුකරමින් පවතින්නේ එනම් ධර්මදානය මේ වෙනවිට සමන්ත පට්ඨාන ධර්ම වන්දනා පොත්වහන්සේලා එක්්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයක් දෙෙස්විදෙස් බෞද්ධ ලෝකයාට බෙදාදීමට කටයුතු කරලා තියෙනවා. අප දන්නාකෙන් එක්තරා දරුවෙක් තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරගෙන මේ ලංකාවේ ලිපින තුන්දහසකට අධික ප්‍රමාණයක් තැපලෙන් මේ පොත නිවසටම ලබාදීමට කටයුතු කරලා තියෙනවා. මෙන්න මේ විදියට මේ ධර්මදානය සිදු කරන්නා වූ පින්මතුන්ගේ, ශක්තිය නිසා තමයි මේ පට්ඨාන ධර්මය වෙනදට වැඩිය ටිකින් ටික දියුණුවමින් පවතින්නේ. භාගගවතුන් වහන්සේ විසිනුත් ටිංගතුනි දේශනා කරන්ට යෙදුනේ සබ්බදානං දම්මදානං ජිනාති. සියලුදානයන්ට වඩා ධර්මදානය අග්‍රයි. එනිසා අදදවසේදිත් පින්නතු එකතු වෙලා මහාධර්මදානමය පිංකමක් තමයි මේ සිද්ධ කරන්නේ. පිනිසාද දවසත් බොහෝ සත්වයන් අතරට මේ පට්ठාන ධරමය வி්‍යාප්ත වෙනවා කියන එක ඒකාන්තෙම්ම සිදුවෙනවා. පිංතුනි අපි ටිකක් විමසලා බලමු මොකටද මේ පට්ठාන ධරමය කියලා කියන්නේ. තුනේ පට්ඨාන දරමය කියල කියන්නේ සම්බුද්ධ ශාසනය තුළ පවතින අසදුස මහා හේතු පල දේශනාවට තමයි පට්ඨාන දේශනාව කියල කියන්නේ. සතිපට්ඨාන දේශනාවසා පත්ථාන දේශනාව දෙකක්ද එකක්්ද කිය ලැහුවොත් ලවාදියයුතු පිළිතුර තමයි මේ දේශනා දෙක දෙකක්. සතිපට්ட்டාන දේශනාව කියල කියන්නේ කායාන පස වේදනානු පස්සනා චිත්තාන පස්සනා දම්මානු පස්සනා කියන මේ සතර සතිපට්ඨාන ධර්මයන් විග්‍රහ කරමින් පවත්වන ලද දේශනාවන්ට තමයි සතිපට්ඨාන දේශනා කියල කියන්නේ. මේ සතිපට්ட்டාන දේශනාවන් සූත්‍රපිටකේත් නොයෙක් තැංවල සඳහන් වෙලා තියෙනවා ඒවගේම අභිධරම පිටකය තුළர் විபගප කරණයේ සතිපට්ඨාන විබංගේ නමින් කොටසක් සඳහන් වෙලා තියෙනවා. එතකොට සතිපට්ඨාන දේශනාව කියල කියන්නේ කායානු පස්සනාආදී මේ සතර සතිපට්ඨානයන් විස්තර කරමින් පවත්වනු ලබන දේශනාව. නමුත් මේ පට්ඨාන දේශනාව කියල කියන්නේ සතිපට්ඨාන දේශනාවට නෙවෙයි அිධருම පිටக்கය තුළ තියෙන පठானப்பகරණே තුළ අන්තරගත වෙලා තියෙන හේතු පச்சைய ආரம்මන පச்சையயோ අධපති පச்சையෝ අනන්තර පச்சයවාදී විදියට මෙ මේ සூවිෂි ප්‍රත්්‍යය පදනම් කරගෙන පවත්වන්නට எதுனாාවූ අසදුස හේතු පල දේශනාවට තමයි ප්ठන දේශනාව කියල කියන්නේ එනිසා සතිපට්ட்டාන දේශනාවයනු அනිக்கකි පට්ட்டාන දේශනාවයනු அනිக்கකි දෙක දේශனாාවරග දෙකා. පතුනි පට්ථන දේශනාවතුළ விස්තරවෙලාතියන්නේ හේතු පල දரமைය. බුද්ධ ශසනය තුළ පිහතුනි පதாනත්වය උසුලන දහම් දේශනා පරිயாයක් தමයි මේ හේතු පල ධර්මය කියල කියන්නේ. මේ පින්නතු නහල තියෙනවානේද මේ බුද්ධ ශාසනයේ ප්‍ර්ඥාවන්ත ස්වාමීන් වහන්සල අතරින් අගතම් පත්වෙච්ච. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහිකාලයේ උපතිස්ස පිරිවැජயானනමින් ධර්මය කුමක්ද සත්‍යය කුමක්ද කියමින් සොයාගෙන යන අතරතුර, අස්සජි මහරාතන් වහන්සේ තමයි ඉදිරියට මන ගැසුණේ. මේ අවස්ථාවේදී උපතිස්ස පිරිවජිතුමා අස්සජි මහරාතන් වහන්සේගෙන් විමසා සිටිය ස්වාමීන් වස ඔබ වහන්සේගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, உகන්වන්නට எதෙන மூලිக்க දර්சනය மூූலிිக்க දහம் பரியாய குුමක්ද. மென்ன මේ விலா பிங்கතුணி ඒ අස්සජි මහරහතන් වහන්සේ මේ උපතිස්ස පිරිවජතුමාට දෙන්නට எதிச்ச පිළිතුර தමයි. ஏ දம்මා හේතු පබවා தேසං හේතුන් தතාගத்தோ ஆ. ඒ සංච ය නිරෝධෝ ඒවංවාදී මහා සමනු ඒ දම්මා හේතු පබවා යම් දරම කොටසක් හේතුන් නිසා හටගන්නවනම් තේසං හේතුන් තතාගතුවා ඒ හේතු නිසා හටගන්න දරමයන්ගේ හේතු දරමයන් භාගගතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනාා ආදී විදියට බුද්ධ ශසන மூූලිக்கම දහம் பரியாய හේතු පල දහம் பரியாய බව அසජිමරතන් වහන්සේ ලබාදපු පිළිතුරතුළ සදහන් වෙලා තියෙනවා. පங்கතුන්නේ බුද්ධ ශසනය තුළ හේතු பல දේசனාව நොக்காக்காரவලට දේசනා කරල තියෙනවා. ஏ அතුරෙන්, පதானமசෙන් හேතු பல දரமதேசனா ක්‍රம த்துணක් පவத்தினவா. பலவனக்க தமයි சතුராரிய ச්‍යதேசனவ දෙவனியக்க தமைයි படிச்ச சமப்பාததேசனාව, துவனியக்க தமைයි பட்டான தேசனவ. மேවිதிයට சතුராரிய சත්‍යதேசனාව படிச்ச சமுப்பාத தேசனාව පට්ඨාන දේශනාව විදියට බුද්ධ ශාසනය තුළ පධාන හේතු ප දේශන වර්ග තුணක් සඳහන් වෙලා තියෙනවා. ඒ අතුරපිංහතුනි චතුරාණය සත්‍ය දේශනාව කියල කියන්නේ බුද්ධ ශාසනය තුළ අඩගවෙලාතියන සංකේප හේතු පල දේශනාව. எனම් දුක්කාරය සත්‍යය දුක්ක සමුදයාරය සත්‍යය, දුක්க்க නිරෝධා සතத்த දුக்க නිரோෝධகாමනි පැතිපதாரிய சත්‍ය කියන මෙன்ன මේ சතුராර சත්‍ය ධரமைන්ට தමයි சතුරාර්ය සත්‍ය දේශனාව කියල කියන්නේ. சතුරාரியය සත්‍ය දේசனාව බුද්ධ සාසනය තුළ சංखேප හேතුப தேசனාව. இலட்ட படிச்ச சமப்பාද දசனාව කියල කියන්නේ. അवि්‍යਪਚਆਂ සਕਾਰ සੰਕਾਰਪੱਚਆ ਵਿஞඥාਨங ਵਿஞඥානਪੱਚਆ ਨਮਰਪੰ ਨਾਮਰੂप ਪਚਿਆ ਸਲயਤනங ਸਲயਤන ਪਚਆ පසੋ පසਪਚਆ ਵੇදਨ ਵදਨਾ ਪੱਚਆ தਹਾ ਥਨ ਪਚਆ ਉපਾਦਨங उපාදාන ਪੱਚਆ බਵੋ බਵਪੱਚਆ ජਾਤੀ ජਾਤ ਪੱਚਆ ਜਰਮਰਨங ਸோਕ පරිਦੇ ਵ දුुක්க்க ਦோමਨ ਸੁਪയਸਾ ਸබਵන්ਤੀ. ඒව මේතස්ස කේවනස්ස දුක්කක් කන්දස සමුදයෝහෝත ආදී විදියට අවිද්‍යාවෙන් පටන් අරගෙන දේශනා කරන්නට යෙදුනාාවූ මේ හේතු පල දේශනාවට තමයි කියන්නේ පටිච්ච සමපාද දේශනාව කියලා. මේ පටිච්ච සමපාද දේශනාව පුනුල්වසයෙන් විස්තර වසෙන්. සියගණන් ක්‍රමවලින් විபග පකරණය කියනති. පොත්වහන්සේ තුළ පටිච්ச்ச සமுපාத விபங்கே තුළ நாනාக்්‍රமவලින් පිච්ச்ச සமපාදය දේශනා කරලා තියෙනවා. එතනදී එකේක සිතක් කරගෙන එකක චිත්த்துපාදයක් මේ පටිච්ச்ச සමුපාද நயක්‍රමය යටතේ හේතුපල වසෙන් විස්තර කරන්නට இயதிල තියෙනවා. බුද්ධ සාසනே තුළ, මධ්‍යම හේතු පලදේශනාවට තමයි පටිච්ච සමුපපාද දේශනාව කියල කියන්නේ. ඊළඟට පෙන්හතුනිි මේ බුද්ධ ශාසනය තුළ විද්‍යමානවන සියල්ලෙන් සියල්ල පරිපූර්ණ අතිවිස්ථාරතම සර්වාංග සම්පූර්ණ මහා අසදුස හේතු පලදේශනාව තමයි, සමන්ந்த ප්ඨான දේශனාව කියල කියන්නේ. මේ සමන්ந்த පட்டான දේசனාව තුළ එකேක පரமார்த்த දரமයක් நானா வதிයට நானா அනන්ந்த நயக்්‍රமயங்கෙන් விස්தර කள்ள තියෙනවා. එනිසා බුද්ධ ශාසනே තුළ පවතින අතිවිස්ථාரතම මහා அසදුස, හේතු පලදේශනාවට තමයි පිංහතුනි පට්ඨාන දේශනාව කියලා කියන්නේ. පට්ටාන දේශනාව හා හම වන වෙනත් දේශනාවක් ත්‍රිපිටක බුද්ධ වචනය තුළ විද්‍යමාන වෙන්නේන. එනිසා බුද්ධ ශාසනය තුළ පවතින අසදුස මහා හේතු පලදේශනාවට තමයි පට්ඨාන දේශනාව කියලා කියන්නේ. එතකට සංखේප හේතු පලදේශනාව චතුරාරය සත්‍ය දේශනාව මධ්‍යම හේතු පලදේශනාව පටි් සමපාද දේශනාව විස්ථාරතම අනන්තනය සමන්නාගත හේතු පල දේශනාවට තමයි පට්ඨාන දේශනාව කියලා කියන්න පිංතුනි. පිංහතුනි මේ පටථාන දේශනාව யம் மட்டමකින් තේරුං ගත්තොත් ඒ භාගගවත්තුූ අරිහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥාන සාගරය තේරුම් ගන්නට පුළුවන්කමතියෙනවා. පිංහතුනී ත්‍රිපිටක බුද්ධ වචචනය තුළ තියන නයසාගරයකින් සමන්නාගත වෙච්ච හේතු පල දේශනාව පට්ඨාන දේශනාව මේ අනන්තනயසාගரேකின் சමන්නාගතවෙච්ච හේතු පලදේசனா அවබෝධ කරගනීම சமර්த்தවෙච් சර්වඥතා ඥාானயற்ற කියනවා ඥானසාගරය කියලා. ඒ அනන්ත ඥானசாகிறරேன் சமண்ணாගත වූ, අප සරණගියාාවූ ඒ භාං්‍යවත්තු අරිහත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේ නමස්කාරයවේවා කියල සාධකාර පවත්වන්නේ. පිංහතුනිි බුද්ධානං හි අනුපප්‍රමානම්පි සංකාරගතන්. ඥානීන අධිත්්ටං අසච්චිකතං අතිරිතං නාමනත්හී ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරිී සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ චිත්ත සන්තානය තුළ පවතින සර්වච්චතා ඥානය නම් ඥානසාගරයට ඉස්පර්ස නොවන සංස්කාර ධර්ම මාත්‍රයක්වත් මේ විශ්වයේ කොහේවත්ම විද්‍යමාන වෙන්නේි නෑ. මේ විශ්වයේ විද්‍යමානවන සියලූම සංස්කාර ධර්මයක් එක එක ධර්මයක් පාසා, සියලු ආකාරයංගෙන් ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී සම්මා සම්බු දුරජාණන් වහන්සේ, අනන්ත ඥානසාගරේ නම් සරවච්චතා ඥානයෙන් අවබෝධකර වදාලා සබ්ේ දම්මා සබබාකාරන බුද්ධස්ස භගවතෝ ඥානමුකේ ආපාතමාග්චන්ති සියලු ධර්මයන් දතයිතු සියලු ආකාරයන්ගෙන්. ඒ භාග්‍යවත්තුූ අරිහත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥානයට ආපාතගත වෙනවා. එනිසා තමයි ඒ ඥානයට සර්වච්ඥතා ඥානය කියල කියන්නේ. පිංහතුනිි මේ සර්වච්චතා ඥානෙෙන් අවබෝධකොට වදාළ මේ පට්ඨාන දේශනාව තුළ විස්තරවෙලා තියෙන්නේ අපේ මේ ජීවිතය තුළ පවතින ධර්මයන්ගේ යතාස්භාවය. පිතුනි අපි මම මම කියල ගන්න මේ ජීවිතය තුළ විද්‍යமான වෙන්නේ පරමාර්ථ ධර්ම සමූහයක් පරමාර්ථ ධර්ම කියල කියන්නේ මේ विශ්වය තුළ ඇතිතාක් සියලුම වස්තු බෙදා දක්වන විට අවසාන සත්‍යවසෙන් විද්‍යமான වன ධර්மயන්ට තමයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. මේ විශ්වය තුළ සත්‍ය වසෙන් විද්‍යமான වන ධර්මවලට කියනවා පරමාර්த்த ධரම කියලා. අපි මම මම කියලා ගන්න මේ ජීවිතය තුළත් විද්‍යமான වන සත්‍යවසෙන් පවතින ධර්ම කියන්න පිංහතුනේ චත. චෛතසික රූප කියන මෙන්න මේ දරමයන් අපි හැමෝගේම ජීවිතවල ශරීරයක් පවතිනවා. මෙන්න මේ ශරීරය බෙදලා බෙදලා විග්‍රහ කල්ලා බැලුවහම අවසානයටලැබෙන සත්‍යවසෙන් විද්‍යමා වෙන්නේ පටවිධාතුව ආපෝධාතුව ජෝධාතුව වායෝධාතුව ආදී මේ සතර මහදාාතුඒවගේම චක්කුපප්‍රසාදරූපය සෝත ප්‍රසාදරූපය ගාන ප්‍රසාදරූපය ජිවහා ප්‍රසාදරූපය ආදී මෙන්න මේ රූප පරමාර්ථ ධර්ම පුංජයක් තමයි අපේ මේ ශරීරය තුළ ශරීරය වශයෙන් සකස් වෙලාතියෙන්නේ මේ ශරීරය බෙදල බිග්‍රහ பனைவி அவවසාனයට ලැබෙන පரமாර්த்த ධரමතියන්නේ පටවිதாතුවාදී පரமாර්த்த ධரம விசி அட்டாත්. மென்னமே பரமாර්த்த ධර්ம விசி அட்டට කියනවා ரூப பரமாார்த்த ධரம කියලා. நம එක பொද්களைක් තුல விද්‍යமானවෙන්නේ ரூප පරමාර්த்த ධර්මවිසි හතයි. එක හේතුව තමයි ස්ත්‍රී சන්தாானேக்க නம், புரிස භාவரூපே விද්‍යமான වෙන්න. புரிස சන්தாானக்கනம் ස්ஸ்ත්‍රரී භාාවරூපே விද්‍යமான වෙண்ணன. එනිසා මේ එක சரீரයක් තුළ விද්‍යமான වෙන්නේ ரூප පரமாර්த்தධரம விසි හතක්.பிங்கතුணி මේ சரீரே තුළ ரூප පரமாර්த்தධර්ම පමணක් நிවෙ விද්‍යமான වෙන්නේ. ව පරමාර්ත ධර්ම කොටසක් විද්‍යමාන වෙනවා. ඒ පරමාර්ත ධර්මය කොටසට අපි කියනවා විඤ්ඥානය දහතුව කියලා. තවත් විදියකට කියනවා. නම් චිත්ත පරමාර්ත ධර්මය සහ චෛතසික පරමාර්ත ධර්ම කියලා කොටස් දෙකකින් කියන්නට පුළුවන්. අපේ ශරීරය තුළ යම්තා දැනීමක් හටගන්නවා නම්. අපි ඉපදිक्ष දවසය පටන් මිය යන මොහත දක්වාම මේ ශරීරය තුළ යම්තා දැනීම් සමූහයක් ඇතිවෙනවා. නම් මේ දැනීම් සමූහය සත්වය පුද්ගලේක් නෙවෙයි විඤ්ඥාන චිත්ත චෛතසික ධර්ම සමූහයක පැවත්මක් පමණයි. පිංහතුනි චිත්ත පරමාර්ථ ධර්මය එක ධර්මයක්? මේ සිත සමග ඒකුපාද ඒ නිරෝධ ඒකා ලම්බන ඒ වත්තුක කියන මේ සතර සම්ප්‍රයෝග ලක්ෂණයන්ගේ වසයෙන් බැඳිලා එකට හටගන්නා වූ තවත් දරමකොටසක් කියනවා ඒවාට තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. පිංහතුනි මේ චෛතසික පරමාටත ධර්ම සියල්ලක්ම තියෙනවා පනස් දෙකක්. පස්ස වේදනා සංඥා චේතනායේ අක්ගතාදී චෛතසික පරමාර්ථ ධර්ම තියෙනවා පනස් දෙකක් මේ චෛතසික පනස් දෙක සෑම අවස්ථාවකම අපේ ශරීරය තුළ තිබෙනවා නවෙයි ඒ ඒ අවස්ථාවේදී අප සිදුකරන කෘත්තියට වුවමනා පරිදි සමහරවිට චෛතසික ධර්ම සතක් පවතිනවා සමහරවිට චෛතසික ධර්ම දහනමයක් පවතිනවා. මහර විට චෛතසික ධර්ම තිස් හතරක් පවතිනවා. මෙන්න මේ විදියට ඒ ඒ අවස්ථාවේදී සිදුකරන කෘත්තයට වුවමනා පරිද. විවිධ විවිධ ප්‍රමාණය චෛතසික ධර්ම තමයි අපේ මේ ශරීරය තුළ පහල වෙන්නේ. එසේ පහලවිය හැකි, කියියලු චෛතසික ධර්ම එකතු කරාම සියල්ලම සංග්‍රහකොට දක්වීම් වශයෙන් තමයි චෛතසික ධර්ම පනස් දෙකක් විදියට දක්වන්නේ. එතකොට පිංහතුනිි මේ චෛතසික ධර්ම පනස් දෙක සහ සිත කියන මේ ධරම පනස් තුනට කියනවා අරූපී ධර්ම එහෙම නැතිනම් නාම ධර්ම කියලා. කලින් කියන්නට යෙදන පටවිධාතුවාදී. පරමාර්ත ධර්ම විසි අටට කියනවා රූප ධරම කියලා එතකොට පිංහතුනි මම මම කියලා ගන්න මේ ජීවිතේ තුළ සත්‍ය වශයෙන් පවතින්නේ නාම රූප ධරම කොටස් දෙකා. රූප ධරම වි අටක සහ නාම ධර්ම පනස් තුනක පැවැත්මකට තමයි අපි මම මම කියලා ගන්නේ මේ පටවිධාතුවාදී රූපදර්ම විසිටට රූප ධරම කියලා කියනවා. චිත්ත චෛතසික දර්ම වලට කියනවා නාමධරම කියලා. එතකොට පිංහතුනි අපි සත්වයා සත්වයා කියන තැන පරමාර්ත වශයෙන් විද්‍යමාන වෙන්නේ මෙන්න මේවිදියට නාමදරම කොටසක්සා රූපදරම කොටසක්. නාමරූප දෙකක් පමනයි මෙහි, ්‍ය වශයෙන් විද්‍යමාන වෙන්නේ. පිංහතු මේ නාමරූප ධර්ම දෙක අතුරෙන් අරූපී ධරමයන්, ඒම නැතිනං නාම ධරමයන් සටහනක් නැතිධරම. එනිසා තමයි ඒවාට අරූපී ධරම කියල කියන්නේ. ඒවගේම අනිදස්සන ධරම, අනිදස්සන ධරම කියල කියන්නේ. අපේ ජීවිතය තුළ පවතින මේ චිත්ත චෛතසික ධරමයන්, ඇසට හසුවන ධර්මනෙවෙයි. ඇසෙන් දකින්න බැරිනිසා අපේ ජීවිතය තුළ පවතින මානසික ධර්ම්මවලට කියනවා අරූපී දරම අනි දස්සන ධරම කියලා. එතකොට පංහතුනිි මේ අරෝපී දරම මොකකින්ද හසුකරගන්නට පුළුවන් මේ අරෝපී දරම තේරුම්ගන්නට නම්. රුම් ගන්නට පුළුවන් වෙන්නේ අපේ චිත්ත සන්තානය තුළ තියෙනවා තවත් දර්ශනයක් ඒකට අපි කියනවා ඥාන දර්ශනය කියලා ඥාන දර්ශනය කියල කියන්නේ පරමාර්ත වසයෙන් ප්‍රඥ්ඥා චයිතසිකට අපේ අපි රූප දකින මේ ඇසට මේ චිත්ත චෛතසික ධර්මයන් දැනගැනීමේ හැකියාවක් නෑ නමුත්ත අපේ මනසතුළ පවතින ප්‍රඥා වනමති ඇසට මේ සියලු චිත්ත චෛතසික ධරමයන් අවබෝධ කරගනීමේ හැකියාව තියෙනවා. එනිසා අපිංහතුනි මේ අපේ මනස කියන එක පවතින්නේ කොහොමද අප එතකොට මුලින්මදැන් තේරුගන්නටඕන මම මම කියන තැන රූපදරම කොටසක් සහන් නාම ධරම කොටසක් තමයි තියෙන්න්නේ මේ එක එක සත්වයෙක් තුළ රූප දරම කොටසක් තියෙනවා නාම දරම කොටසක් තියෙනවා. පිහතුනි එක සත්වයක් තුළ එක තප්පරයකට උපදින සිත් ප්‍රමාණය කෝටිගානක්. පිංහතුනි එක සත්වයෙක් තුළ එක තප්පරයකට සිත් කෝටිගානක් උපදිනවනම්, சත්வேෙක් තුළ එක දவசකට උපதின சித்த சாய்த்தசிக்க ධரமையானன் கொப்பமன வென்னத்தித. එක பவய த்துல உப்பதின சித்த சத்தசிக்க தரமையன் கொப்பமன வென்னத்தித. எனிசா பிங்கதுணி மமமம කියல ගන්නமே ජීවිத்தே තුළ එක ජීවිතයක් තුළ உப்பதின சංஸ்காර ධரமாத்தை அனந்தை அரிமானை சංखயாவலிින් மெ්ச்சரයි මෙப்பමனைයි කියලා කියන්න බரி தரமට அனந்தை அரிமானாய்.பிங்கதுணி එක සත්වේක් නෙවේ මේ විශ්වය තුළ ජීවත් වෙන්නේ. මේ விශවய තුළ சත්வயன் அனந்தாய் அரிமானයි. එක சත්වේක් තුළ උපදින சංස්කාரධரමත් அனන්த்தனம் அரிமானனம், මේ විශ්වය තුළ උපදින අනන්ත සත්වයන් තුළ මොනතරන් සංස්කාරධරම උපදිනවද පිංහතුනිී සක්වලවල් අනන්තයි සක්වලවල් එකක් දෙකක් සියයක් දහසක් ලක්‍ෂයක් කෝටයක් කියලා ප්‍රමාණය කරන්න බෑ චක්කවාලානි අනන්තානි සක්වලවල් අනන්තයි ඒවගේම පිංහතුනි සත්වය නුත් எக்கனை දෙென்னை துந்தினை කියලා சங்கயா කන්නப சත්வேனுுத் அனந்தாய். பிங்கதுணி அனந்த சக்வலவள் வலு அனந்த சත්வேயத்துல அனந்த சஸ்காரධர்மையன் உப்பதினவா පவத்தினவா நிறுத்த விலா யவா. பிங்கதுணி அனந்த சக்வளவாள் புறாவட்ட. අනන්ත සත්වයන් තුළ උපදින්නා වූ අනන්ත සංස්කාරධර්මයන් සියල්ලම අප සරණගියා වූ ඒ භාග්‍යවත්තුು අරිහත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්್ලෙන් සියල්ල මවබෝධකොට වදාලා. පිංහතුනී මේ අනන්ත සංස්කාරධර්මයන්, සියල්ලෙන් සියල්ලම අවබෝධ කරගැනීමට සමර්ථ එක්ක මඥානයයි තියෙන්න්නේ එනම් සර්වචඥතා ඥානය පමනයි. පිංහතුන ඔබ අප සරණගියා වු ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ කියන ලදානන්ත සංස්කාරධර්මයන් අවබෝධ කරගනීමට සමර්ථ වූ සර්වඥතාත් ඥානයෙන්න්නේ කාන්තෙம்ම සමන්නාගත වෙනසේක. ඒ අනන්ත අපරිමාන සංස්කාර ධර්මයන් අවබෝධ කරගනීමට සමර්ථ අනන්ත சර්වඥතාත් ඥාන නම්மූ ඥානසාගරෙන් සමන්නගත, ඒ අප භාග්‍යවත්තු වරිහත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වන්සේට අපගේ නමස්කාරේවේවා කියලවන්දනා කරන්න. පිංහතුනි මේ සංස්කාර ධර්මයන් සෑමිකක්ම හේතුවක් නිසා තමයි හටගන්නේ. මේ චිත්ත චෛතසික රූප කියන, මේ සියලූම සංස්කාර ධරමයන් හේතු නිසා ප්‍රත්්‍ය නිසා තමයි හටගන්නේ. හේතුවකින් තොරව ප්‍රත්්‍යයකින් තොරව උපදින්න වූ පවතින්න වූ එකඳු සංස්කාර ධරමයක් මේ සක්වල පුරාවට කිසිම තැනක විද්‍යමාන වෙන්න. මේ අනන්ත සක්වලවල්වල, අනන්ත සත්වයන්තුළ උපදින අනන්ත සංස්කාර ධර්මාතුරෙන් සෑම සංස්කාර ධර්මයක්ම උපදින්නේ පවතින්නේ හේතුනිසා ප්‍රත්්‍ය නිසා. එනිසා පිංහතුනි මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම සමූහයට හේතු ප්‍රත්්‍යනිසා උපදිනනිසා හේතු ප්‍රත්්‍යනිසා පවතින බැවින් සංखත දරම කියල කියනවා සංස්කාර ධර්ම කියල කියනවා. පිංහතුනි හේතුනිසා ප්‍රත්ධනිසා නෝපදින පරමාර්තදර්ම එකයි විද්‍යமான වෙන්නේ. ඒ පරමාර්ත ධර්මය තමයි නිර්வாනதாතුව. නිර්වාණය කියන පරමාර්ත ධරමය කිසිදු හේතුවකින් ප්‍රත්්‍යයකින් උපදින, හේතුවක් ප්‍රත්්‍යයක් නිසා පවතින ධර්මයක් නෙවෙයි, නිර්වාන ධර්මය කියල කියන්නේ, ඉපදීමක් බිදීමක් නැතුව සදාකාලික එක සේම නිරතුරුව විද්‍යමානවන ධර්මයකට තමයි නිර්වාන පරමාර්ථ ධර්මය කියල කියන්නේ. ඒවගේම පරමාර්ථ ධරම සූ දෙකා තුරෙන් අතිගම්බීරතම, අවබෝධ කරගනීමට दुස්කරම පරමාර්த்த ධර්මය தමයි නිර්வான පரමාර්த்த ධரமය. අපේ සංසාර දුකங අතමිදීමට අවබෝධ කරගත යුතු පරමාර්த்தධර්මයත් නිර්வாන පරමාර්த்த ධරமයම තමයි. අතීතයේ அනාගතයේ වத்தமான කියන මේ துुංකාலய புරාවටම யම්කිසි කෙනෙක්, මේ සසර දුකින් අතමිදුනාානම් ඒ සසර දුකින් අතමිදුනාවූ සෑම සත්වයෙක්ම සංසාර දුකින් අතමිදුනේ මේ පරමාර්ථ දරමස්හූ දෙක අතුරෙහි පවතින්නාවූ නිර්වාන ධර්මය නම් ව ගම්බීර දරම අවබෝධ කිරීමෙන් මයි. නිර්වාණ සංखයාත ගම්බීර දරමය, තමන්ගේ සන්තානය තුළ උපදින්නා වූ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නේ නැතිව කිසිදු සත්වයකුට දුකින් මිදී මේ හැකියාවක් නෑ. යම්කිසි කෙනෙකුට දුකින් මිදන්නටුවමනානම් ඒ සෑමසත්වයන් විසින්ම කවදාහෝ දවසක මේ නිර්වාන පරමාර්ථ දරමය, තමන්ගේ සන්තානය තුළ උපදින්න වූ ප්‍රඥ්ඥාවෙන් අවබෝධ කරගන්නට ඕනෑ එනිසා තමයි භාගගවතුන්වාන්සේ විසින් දේශනා කරන්නට යෙදුුණේ පච්චත්තම් வேදිතබ්බෝ්ню හි ඥානවන්තියන් විසින් තමන්ගේ සන්තානේ තුළ උපදවා ගන්න වූ ප්‍ර්ඥාාවෙන් අවබෝධ කරගත යුතුයි තු සසර දුක මිදීමටනම්ේ සන්තානே තුළ පවතින අ්‍යயா ஆதிදரமையன் சම්ம்பூණෙන් දුரு කරන්නට ඕන அ ප් සமපා දේගනගන්න විට වட்ட துணකට බෙදල ගනගන්නවනே கிலேවட்ட கம்මවட்ட விපාக்கවட்ட කියලා තුරෙන් පිංහතුනි අපි ප්‍රහණය කරන්නට ඕන මේ கிලේසවට්ட்டය கிලේසවට්ட்டය කියල කියන්නේ අවිද්‍යාදී කෙලෙස් ධර්ම සමූහයට අපේ චිත්ත සන්තානේ තුළ පවතින්න අවිද්‍යාදී කෙලෙස් වලට කියනවා கிලේසව්ට කියලා මෙන්න මේ කෙලෙස් ධර්මයන් ප්‍රහණය කිරීමෙන් තමයි සසරදුකින් අතමිදීම සිද්ධ වෙන්නේ. පිංහතුනි? මේ කෙලෙස් ධර්ම கிலேසවட்டය ප්‍රහණය කරොත් කරමවட்டයත් ඒ සමගම පෙරපசුනොවී එකටම ප්‍රහාණය වෙනවා. කරමවட்டය ප්‍රහණය உනොත් விපාකවட்டයත් ප්‍රාණය වෙනවා. එනිසා கிலேසවட்ட කம்මවட்ட விපාකවட்ட කියන මේ තිවිத වட்டය තුරෙන් අපි විශේ සවධානයක්ද්දීලා, ප්‍රහාාණය කරන්නට ඕන කෙලෙස්ධරම සමූහය වූ කිිලේසවට්ටය. කිිලේස වට්ටේ දුරුකරගත්තොත් කරමවට්ටයත් ඒ සමගම දුරුුවෙනවා. කරම වට්ටේ දුරුුණොත් විපාක ව්ටයත් දුරුුවෙනවා. එනිසා මේ තුනාතුරෙන් පදාන වසෙන් දුරු කළ යුත්තේ කිලේස වට්ටයකෙන මේ කොටස. පිංහතුන මේ කෙලේස ප්‍රහාණය, තදංගවසන් විස්කම්බන වසයෙන් සමුච්සේ දවසයෙන් කියලා ක්‍රමත්තුනකින් ප්‍රහාණය කරන්නට පුළුවන් පිංහතුනි මේ කෙ ධර්මයන් තදංගවසයෙන් දුරු කරාට සසර දුකින් අතමිදීම සිද්ධ වෙන්න. එවගේම විස්කම්බන වසයෙන් දුරු කරාට සසර දුකින් අතමිදීම සිද්ධ වෙන්න. මේ கிලේස ව්ட்டය කියන මේ කෙලෙස් දரமயන් සසර දුකින් අතමිදීමට නම් සමුச்சේද ප්‍රහණෙන් දුரு කරන්නට ඕන සමුචச்சේද ප්‍රහණය කියන්න පංහතුනිි නැවත කිසිමදාක නෝපදිனா පරිදදෙන් දුරුවීමට කියනවා සමු්ச்சේද ප්‍රහණය කියලා. පහතුනි மன்ன ෙස්. ධර්මයන් සචச்சේ දවසයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන්කමක් නැහැ සංකත ධර්මයන් අරමුණු කරලා උපදින ප්‍රඥාවකින් විදර්සනා ප්‍රඥඥාව උපදින්නේ සංකත ධරමරනு කරලා සංකත ධරම අරමුණු කොට උපදින ප්‍රඥාව කෙලෙස් ධර්මයන් සச்சේ දවසයෙන් ප්‍රහාණය වෙන්නේන தදගවසෙන් විතරයි විස්කම්බන වශයෙන් විතරයි ප්‍රාණය කරන්නට පුළුවන්කමතියෙන්න්නේ. එනිසා පිංහතුනිේ මේ කෙලෙස් දරමයන් සමුච්සේද වසයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන්කමතියෙන්නේ නිර්වාන පරමාර්ත දරමය අරමුණු කරගන්න වූ ඥානයකින් පමණයි. ඒ ඥානයේ සතරවදෑරුම් එනම් සෝතාපත්ති මග්්‍යඥාණය? සකදාගාමි මග්ගඥානය අනාගාමී මග්ගඥානය අරිහත් මග්ගඥානය කියලා සතරාකාරයි. මෙන්න මේ සතර වැදරුම්ம ප්‍රඥ්ඥාවට අරමුණු වෙන්නේ අසංකත ධර්මය වූ නිර්වාන ධරමය. එනිසා මේ අසංකත ධර්මය වෙච්ච නිර්වාන ධරමය අරමුණු කරගෙන උපදින ප්‍රඥ්ඥාවෙන් තමයි, මේ கிලේස ව්ட்டය සමු්ச்சේදවසයෙන් ප්‍රහාණයට පත් වෙන්නේ. கிලේස වට සමුச்சේ දවසයෙන් දුරුවු කල්ලි කර්ම ව්ட்டේද විපාක වட்டයද මේ තිවිද වட்டයම පෙරපසු නොවී එකටමයි ප්‍රහාාණය වෙන්නේ. එනිසා පිංහතුනයායි සසර දුකින් අතමිදීමට නම් මේ සංකත ධර්ම සංකයාත, சித்த சத்தசிக்க ரூப ධரமையன் அவවபோது කரகන්නட்டு உவமனாவனவா. ஏவගේ கெலෙஸ் ධரமயன் சமுச்சே දවසයෙන් ප්‍රහானே කරන්නට நம் அசංකත ධර්மයක් වன මේ நிறுவான பரமார்த்த ධර්மயත් அවබෝධ කරගන්නට உவமனாාවனவா. சංங்கத்த ධර්மையன் அவවබෝධ කරගන්නට, අනුගමන කරන වැඩපිළිවෙලට තමයි කියන්නේ විදඩසනා භාවනා කරනවා කියලා. අසංකත ධරමය අරමුණු කරගෙන උපදින අවස්ථාවට තමයි කියන්නේ මාර්ග பலවලට පත්වෙනවා කියලා එනිසා භාගගතුන් වහන්සේ විසින් සුසම කියන ස්වාමීන් වහන්සට දේශනා කරන්නට යෙදුනේ පොබ්බේවකෝ සුසීම දම්ම චිතිඥානං පච්ඡා නිබ්බානේ ඥානං සුසීමය මොලින් මැතිකරගන්නට ඕනෑ දර්ම හිිතිඥානයේ එනම් විදර්ශනා ප්‍රඥ්ඥාව විදර්ශනා ප්‍රඥාව උපදින්නේ නැතුව නිර්වාන අරමුණු කරන මාර්ග ප්‍ර්ඥාව කවම දාකවත් උපදින්නේ. එනිසා භාග්‍යවතුන් වන්සේ දේශනා කරන්නට යෙදුනේ පුබ්බේවකෝ සුසීම දම්ම හිිතිඥානම් පච්ඡා නිබ්බානේඥානං. නිවන්දකීමට බලාපොරොත්තු වෙන සත්පුරෂයන් විසින් මුලින්ම වැඩ ආරම්භ කළ යුතු ධරම කොට්ටාසේ තමයි චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ ධරම කොට්ටාසය. මේ ධර්මකොට්ඨාසය අවබෝධ කරගැනීමේ ප්‍රතිඵලයක් විදියට අනතුරු අවබෝධ වන ධර්මය තමයි නිර්වාන ධර්මය. පංහතුනි මේ චිත්ත චෛතසික රූප ධර්මයන් ප්‍රත්තිනිසා හටගන්න නිසා ප්‍රත්්‍යයන්ගෙන් සකස්කරන නිසා සංखතධාතුව කියලා කියනවා. නිර්වාණ පරමාර්ථ දරමයට ප්‍රත්‍යයන්ගේ උපකාරයක් නැතිනිසා අසංකතදාාතුව කියල කියනවා. එතකොට පෙන්හතුනේ මේ විශ්වය තුළ සත්‍යවසෙන් විද්‍යමාන වෙන්නේ සංකතධාතුවක් තියෙනවා අසංකතධාතුවක් තියෙනවා මෙච්චරයිතියෙන්න්නේ. මේ සංකතධාතුව සංකයාත චිත්ත චෛතසික රූප දරමයන්, අවබෝධ කරගන්න ඥානය තමයි විදර්ශනා ඥානය මේ විදර්ශනා ඥානෙන් தொடොරව නිර්வாණ අරමුණු කරන මාර්ග ඥානයන් උපදවාගන්නට කාටවත් පුළුවන්කමක්නෑ. පුබ්බේවකෝ සුසීම දම්මත් හිති ඥානම් පච්ச்சා නිබ්බාන ඥානං. එනිසා පංහතුනේ නිවන් දැකීමට බලාපොරොත්තු ඇතියෙන සෑම දෙනාම. சேடு காானே சந்தைமலாதி மா யத்திவரன் வான்சேலா விின் விராச்சித்த அபிධரம மார்கையாதி මේ சித்த சைතசிக்க ரூப்ப பரமாார்த்த ධර්மைයன் விස්தர කල තියன தாம் பொොத்தපඇசுரு කිරීමேன் එවගේ ධரම දේசனா ශ්‍රவனය කිරීමෙන් මේ சிිத்த சாய்තக்க ரூප பரமார்த்த தரமபிිළිබந்தவ අවබෝධ ඇති කරගැනීමට සෑම දෙනා මුත්සාහ කරත්වා. මේ චිත්ත චෛතසික රූප පරමාර්ථ දරමයන් අවබෝධ කරගන්නේ නැතුව නිර්වාන සංखයාත අසංකතධාතු අවබෝධ කරගැනීමට හැකියාවක් නෑ. ඒ භාග්්‍යවත්තු අරියත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේ පවා, මහාබෝමැඩ වැඩහිඳිමින් මුලිම්ම සම්මර්සනය කරන්නට යෙදුුණේ චිත්ත චෛතසික රූපධර්ම සංඛයාත මෙන්න මේ සංකත ධර්ම. මේ සංකතධර්මයන් පටිච්ච සමුපාද විදියට සම්මාර්සනය කරන අවස්ථායි පිංහතුනෙ මේ මහා පොළව දොළොස් වතාාවක්කම්පාවුණ. ංතුනි ඔබ අප සරණගිය වූ ඒ භාග්‍යවත්තුූ අරයත්තුූ දසබලධාරී බුදුරජාණන්වාන්සේට මේ මහා පොළව පවා කම්පාකරවීමට සමර්ථ අනන්තපරිමාන ප්‍රඥ්ඥා මහිමයක් තියෙනවා. ඒ අනන් අපපරිමාන ඥාන සාගරයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරේවේවා. ங்கணிே மே சித்த சைத்துசிக்க ரூப்ப சங்கையாத்த சங்கத்த தரமையன் அவபோது சங்கையாத்த விதர்சனா பிரஞாவின் தொடவ மாறுக பிரஞாவ நிறுவானே அறமுணுகரண மாார்க பிரட்ஞாவ உப்பதவாகன்ன பரிபவ பட்டானப் பக்கரனே துலத் விஸ்தர விலாத்தினவா. கெசேது. පටමක්ස මගගස පරිකම්மம் පටමස්ස මගගස උපනිසේ පච්ச்ச එන පච්ச்சෝ. சෝවාන් මාර්ග සංඛயாත මේ ප්‍රථම මාර්ගඥාானයට පරිக்காරම සංखயாත பූර්ුව බාගේ අனுුගමනේ කළයතු සීල සමාதி ප්‍රඥා සංඛயாත මේ පූර්ුව භාග ප්‍රතිපදාව උපනිස්සය ප්‍රත්த்தයෙන් ප්‍රත්തව. වගේම තමයි සකදාගාමී අනාගාමි අරිහත් මාර්ගවලටත්. එනිසා පිංහතුනේ මේ චිත්ත චෛතසික රූප ධර්මයන් අවබෝධ කරගැනීමත් දුකින් මිදීමට බලාපොරොත්තුවන සෑම දෙනාටම වගකිමක් තියෙනවා. පිහතුන මේ සංකත දර්ම අපි කිව්වා හේතු නිසා හටගන්න කියලා අපි මේ විස්තර කරගෙනාව පට්ඨාන දේශනාව පිළිබඳ දළ අදහසක් ලබාදීමට මොකද්ද මේ පට්ட்டාන දේශනාව කියල කියන්න කියලා. පංහතුනේ ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේ. මේ චිත්ත චෛතසික රූප ධර්ම සංකයාත ප්‍රත්්‍යනිසා හටගන්න සංස්කාර ධරමයන්, විවිධාකාර විදියට බෙදබෙදා අවබෝධකොට වදාලා කුසලා දම්මා අකුසලා දම්මා අභ්‍යාකතා දම්මාදී විදියට තිිකමාතිිකා විදියට අවබෝධ කොට වදාලා ඒ වගේම හේතු දම්මාන හේතු දම්මාදී විදියට දුකමාතිිකා විදියට බෙදමින් බෙදමින් අවබෝධ කොට වදාලා මෙන්න මේ දුක ආදී විදිට බෙදබෙදා අවබෝධ කරගත්ත මේ සංස්කාර ධර්මයන් චිත්ත චෛතසික ධර්මයන් උපදින්න වූ පවතින්න වූ ආකාරය දේශනා කරපු දරමයට තමයි පිංහතුනේ පට්ඨාන දේශනාව කියල කියන්නේ. පිංහතුනි මේ ලෝකධාතුව තුළ මේ ප්‍රත්තියන් නිසා හටගන්න, සිිතත චෛතසික රූප දරමයන්ගේ උපත්තියට උපකාර වන ශක්ති විශේෂ විසිහතරක් පවතිනවා. ඒ තමයි හේතු ප්‍රත්්‍ය ශක්තිය ආරම්මන ප්‍රත් ශක්තිය අධිපත ප්‍රත්්‍ය ශක්තියාදී විදියට මේ සංකත ධර්මයන්ගේ උපපාදයට සහ පැවැත්මට උපකාර වන, ආකාර උපකාරක ශක්ති විශේෂ විසිහතරකට තමයි පිංහතුනිි සූවිෂි ප්‍රත්්‍ය විදියට දේශනා කරල ති යෙන්නේ. මේකේක ප්‍රත්්‍යයක් පංහතුනි නැවතත් ප්‍රධන විදියට කොටස් සතරකට බෙදලා අපි දැනගන්නට ඕනෑ. එනම් ප්‍රත්‍යධරම ප්‍ර්‍යෝත් පන්නධරම ප්‍රත්්‍යනක ධරම ප්‍රත්්‍යශක්තිය. ප්‍රත්්‍ය ධදරම කියල කියන්න පිංහතුනේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයට උපපාදයට ස පැවැත්මට උපකාරධරමයට කියනවා ප්‍රත්‍ය ධරම කියලා අපි උදාරණයක් විදියට බැලුවොත් අපි බීජයක් හිටවනවා තිිකකාලයක් යනවිට මේ Bීජයේ තුළින් අංකුරයක් හටගන්නවා පතුන අංකුරය කියන එක අලුත්ම ධරමයක් අලුත්ම දෙයක් මේ අංකුරය කියන එක කුමක් නිසාද හටගත්ते बීජය නිසා बජ නැති කල්ලි අංකුරය විද්‍යமான වෙන්න එතකොට පංතුන මෙන්න මේ බීජයට කියනවා හේතුව ප්‍රත්තය කියලා මේ बජ නිසා හටගත්ත அங்குறයට කියනවා பிர්‍ර්‍යෝ පන්න කියලා. எතකොට ප්‍ර්‍ය ප්‍රත්්‍ය කියලා කියන්න පතුනි யම්කිසි නோපண்ணாவූ දரமයක උපපාදයට හෝ උපண்ணாவූ ධரமையான පරම්පராவසம் පැවத்தීමට உப்பக்காரக்கධரமவලට කියනවා ප්‍රත්த்தே දரම කියලා. ප්‍රත්්‍යයදරම විශේෂ වශයෙන් විසිහතරක් තියනවා ඒ විසිහතරට තමයි සූ විසි ප්‍රත්තය කියල කියන්නේ. මේ සූවිසිි ප්‍රත් නැවත ප්‍රබේද වසෙන් ගත්තහම විස්ථාරවිදියට සියලු ප්‍රත්්‍යය පණස්හයක් තියනවා. එනිසා ප්‍රත්්‍යදරම කියල කියන්නේ නෝපන්න වූ ධර්මයක උප්පාදයට හෝ උපන්නා වූ දරමයන් පරම්පර වසෙන් දිගින්දිගට පැවතීමට උපකාරක දරමවලට කියනවා ප්‍රත්්‍යධරම කියලා ප්‍ර්‍යෝත් පන්න ධරම කියන්නේ පිංහතුනේ ප්‍රත්්‍යනිසා හටගන්නා වූ ප්‍රත්්‍යනිසා පවතින්න වූ දරමවලට කියනවා ප්‍ර්‍යෝත් පන්න ධරම කියලා හරියට අර අංකුරය වගේ ප්‍ර්‍යනීක දරම කියල කියන්නේ පිංහතුනේ යම්කිසි ප්‍රත්්‍යයක උපකාරේ නොලබන දරමකොටසට කියනවා ප්‍රත්්‍ය නීක ධරම කියලා එවිදියට පිංහතුනි මේ සූවිසි ප්‍රත්්‍යයන් පදාන වසෙන් පට්ட்டානේ තුළ ප්‍ර්‍යධරම ප්‍රත්‍යෝත් පන්න ධරම ප්‍රත්්‍ය නීක ධරම කියලා පදාන විදියට පරමාර්ථ ධර්මයන් කොටස් තුනකට බෙදලා විස්තර කරනවා හතරවෙනි කාරණාව තමයි පංහතුන ප්‍රත්්‍යය ශක්තිය කියන එක. ප්‍රත්්‍යය ශක්තිය කියන්නේ පිංහතුන පරමාර්ථ ධර්මයක් නෙවෙයි. පරමාර්ථ ධර්මයන්ගේ ඇත්ත වූ ශක්ති විශේෂයන්ට තමයි ප්‍රත්්‍යය ශක්තිය කියන්නේ. ලෝබදවේසමෝහ අලෝබද්වය සමූහාදී මේ හේතුත් ප්‍රත්්‍ය ධර්මයන්නේ ඇත්තා වූ ප්‍රත්්‍යය ශක්තියට කියනවා හේතු ප්‍රත්්‍ය ශක්තිය කියලා. එතමෝට පිංතුන ධරම කොට ස්විදියට ගත්තාහම ප්‍රධානවශය ධරම කොටස් තුනක් තියෙනවා ප්‍රත්‍යධරම ප්‍රත්‍යෝත් පන්න දරම ප්‍රත්්‍යනීක ධරම මේකට තවත් කරුණක් එකතු කරනවා ප්‍රත්්‍ය ශක්තිය කියලා. පිංහතුනී මේ ප්‍රත්්‍යකථාවේ අවබෝධ කර ගතයුතු පධානකාරණාව තමයි ප්‍රත්්‍ය ශක්තිය කියන එක. පිතුන දලවසයෙන් ගත්තහම මේ කලින් කියන්නට එදුනා වූ චිත්ත චෛතසික රූප නිර්වාන ප්‍රඥපති කියන මේ සෑම ධර්මයක්ම ප්‍රත්‍යවිදියට ප්‍රත්‍යෝත් පන්න විදියට ප්‍රත්්‍යනක විදියට අනන් අපරිமான ක්‍රමයගින් බෙදබෙදා දේශනාකොට වදාල, අරවාංග සම්පූර්ණ දේශනාවට තමයි පට්ඨාන දේශනාව කියල කියන්නේ අපි උදාරණයක් විදියට ගත්තොත් රූපායතනන් චක්කු විඤ්ඥානධාතුයා තන් සම්පයුත්ත කාණං්ච දම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ කියල කියනවා මොකදද මේ රූපායතනය කියල කියන්නේ මේ අප අපේ සිදිරියට පේනැහ මේ පේන දේට කියනව රූපා යතනය කියලා. මෙන මේකට මේ ප්‍රත්්‍ය රූපා යතනං කියන්නේ ප්‍රත්තේ හේතුව. ඉළඟට කියනවා චක්කු විඤ්ඥානධාතුයාතන් සම්පයුත්තකානන් දම්මානං කියලා. මොකදද මේ චක්කු විඤ්ඥානධාතුව කියල කියන්නේ. ෆ්‍රූප දකින්න වූ සිතට කියනවා චක්කු විඤ්ඥානධාතුව කියලා. එතකොට, මේ රූප දකින්නා වූ සිත අපේ මේ ඇස තුළ උපදින්නේ. සම්පයුත්ත කානන් දම්මානං කියන්නෙමකදද මේ රූප දකින්න වූ සිත සමග එකට හටගන්න පක්ෂවේදනා සංඥාදී සබ්බචිත්ත සාධාරණ චෛතසික හතට තමයි සම්පයුත්ත ධර්රම කියලා කියන්නේ. එදමොට පිංහතුනි අපි දකින්නා වූ රූපයට තමයි රූපායතනම් කියලා කිව්වේ මේක ප්‍රත්්‍යධරමය චක්කු විඤ්ඥානධාතුයා තන් සම්පයුත්තකාණන් දම්මානං කියල කිව්වේ චක්කු විஞ්ඥාන චිත්තුපපාදයට අපි රූප දකින්න වූ චිත්තුපපාදයට කියන ප්‍රත්‍යයෝත් පන්න කියලා ආරම්මන පච්චයේන කියල කියන්නේ ප්‍රත්්‍යශක්තිය මේක පාටයක්ද. ඒ පාටය තුළ ප්‍රත්්‍යය ්‍රූපායතනං ප්‍රත්‍යෝත් පන්න චක්කු විඤ්ඥානධාතුයාතන් සම්පයුත්තකානන් දම්මානං ප්‍රත්්‍ය ශක්තිය ආරම්මන පච්ච යේන පච්චයෝ. ඒේ සරල අදහස තමයි අපි මේ දකින්න වූ සෑමරූපයක්ම අපි ඇසතුළ උපදින්නා වූ චක්කු විஞඤ්ඥාන චිත්තුපපාදයට, ආරම්මන ප්‍රත්්‍ය ශක්තියෙන් උපකාරකවේ. එනිසා මේ අනන්ත සසර සෑම දවසකම මේ චක්කු විඤ්ඥාන චිත්තුපාද ඉපදනානං ඉපදුනේ මේ දකින්න වූ රූපය හේතු කරගෙන මයි. දකින්න වූ රූපය ආරම්මන ප්‍රත්්‍ය විදියට හේතු කරගන්නේ නැතුව කවමදාකවත් චක්කු විඤ්ඥාන සිත උපදින්න. බලන්න පංහතුනේ ඒ භාග්‍යවත්තුූ අරිහත්තුූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ සත්වයක් සත්වය පාස පවතින සියලුම චිත්ත චෛතසික රූප ධරමයන සර්වාකාරෙන් අවබෝධ කරන්නට යෙදුුණා. ඒ විතරක් නෙවෙයි මේ සෑම ධර්මයක්ම කලින් විස්තර කරන්නට යෙදනාා විදියට, හේතු පල දරම විදිට ප්‍රත්‍ය ප්‍රත්්‍යෝත් පන්න විදියට අවබෝධ කරගන්නට යෙදනාා. පිංතුන්නේ මේ හේතුපල දේශනාව ඒ භාග්‍යවතුන් වහන්සේට පමණයි ලෝකට දායාද කරන්නට පුළුවන්කමතියන්නේ. පසේ බුදුරජාණන් වහන්සෙලා කෝටයක් පහළ වනත් මේ පට්තාාන දේශනාව, හේතුපල ද දේශනාකිරීමට හැකියාවක්න එනිසා පිංතුනේ මේ පට්ட்டාන දේශනාව වි්‍යமான වෙන්නේ බුද්ධෝත්පාදකාලයක පමனைයි මේ හේතුපල දේශනාව ලෝක තුළ පවතින්නේ ලෝකට දායාද කරන්නට සමර්ථ වෙන්නේ එක මේ උතුමානන් වහන්ස නමක්. ඒ භාග්ගවත්තු අරයත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි මේ හේතු පලදේශනාව සත්වයන් කෙරෙහෙ අනුකම්පාවෙන් පවත්වන්නට පුළුවන් කමති එන්නේ. පිංහතුනි මේ පින්නතුන් සමාරවිට මන්දෝසාහි වෙන්න පුළුවන් ස්වාමෙන් වහන්ස කිසිම දෙයක් තේරුුණේන කියලා සිහතුනී මංගේ කරුණුකවුව දළලා අදහ සක්ගන්න ටෙවිතරයි මේ පට්ඨාන ධර්මය ඒතරං ගැඹුරට තේරුන් නොගත්තත් මේක බුද්ධ ශාසනය තුළ පවතින විශේස වූ දහම් කොටසක් කියන අදහස්මාත්‍රය හෝ ඇති කරගෙන මේ ධර්මය සජ්ජායනා කරනවනම් එසේ සජ්ජායනා කිරීමත් අනන්ත සංසාරය තුළ ඥානවන්තවීමට හේතුවක් වෙනවා. පිංහතුනේ ඥාන අඩු සත්වයන්ගේ පැහැදීම සඳහා මේ පට්ටාන ධරමී විසේ සත්වයක් කියන්නට ඕන. ඒතමයි පිංහතුනේ අපි හැම දෙනාම බොහොම කැමති දෙයක් තමයි බුද්ධ රස්්මි මාලාවන්, නීලපීත ලෝහිතාදී සවන ගන බුදුරස්මාලාවන් විහිදෙනවා කිව්වොත් දෙනත් ඇසිපිය නොහෙලාපි දකින්නට කැමති. පිංහතුනි මේ සවනගන බුදුර සමග මේ පට්ථාන ධර්මය විශේෂ සම්බන්ධයක් පවතිනවා. පිහතුනි මේ බුද්ධ ශාසනය තුළ. භාගවත්තුූ අරිහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ දවත්තිංස මහාපුරිස ලක්ෂණයන්ගෙන් බවලන අසුවක් අනුවියන්ජන ලක්ෂණයන්ගෙන් බබලන රත්තරම් පාටින් ස්ෝභමාන වෙච්ච මේ අසිරිමත්ව බුද්ධ ශරීරය තුළින් ප්‍රථම වතාවට නීල පීත ලෝහිතාදී සවනක්ගන බුදුර ස්මාලාවන් විහිදු වීමට ආරම්භක අවස්ථාව තමයි පිංහතුනේ පට්ඨාන ධරමය සම්මාර්ශනය කරපු අවස්ථාව. ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම්මු ලොෞතුරා බුද්ධත්වයට පත්වෙලා, පල දෙවනි සතිය තුන්වෙනි සතිය කියන මේ දින විසියක මුළුන්ල කිසිදු බුද්ධ රස්මයක් විහිදීමට යෙදනනෑ නමුත් සතරවෙන සතියේදී රථනාගරයෙහි වැඩසිටිමින් පිළිවෙලින් දම්ම සංගෙන විභංග ධාතුකතා පුග්ගල ප්ඥත්ති කතාාවත්තු යමක කියන මේ පැකරන සය සම්මර්සනය කරන්න නාරම්භ කරා. මේ පැකරණයන් සම්මර්සනය කරන අවස්ථාවත් උන්වහන්සගේ ශරීරය තුළින් සවනක් ගන බුද්ධරස්මි විහිදුනේනෑ. අවසානී පිංහතුනේ හේතු පච්ச்சයෝ ආරම්මන පච්ச்சයෝ ආදී විදියට අනන්තනය සාගරයෙන් සමන්නාගත වෙච්ච. මේ පරම ගම්බීර පට්ඨාන ධරමය සම්මර්ශණය කරන්නට ආරම්භ කරපු අවස්ථාවේදී. ඒ භාග්ගවත්තු අරියත්තු දස පලධාරී බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශරීරය තුළින් නීල පීතලෝයිතාදී සවනක්ගන සම්බුද්ධ රස්මිමාලාවන් අනන්ත සක්වලපුරාවටවිහි දෙන්න පටංගත්තා. ඒ පට්ඨාන ධර්මය සම්මර්සනය කරන්නා වූ ಭාංගෙවත්್තුು වරಯත්තුು දසබලධාරී සම්මා සම්බුද්ධ රාජයන් වහන්සේ ටපගේ නමස්කාරವේවා. පිංගතුනියේ අසිරිමත් සම්බුද්ධ ජීවිතේ තුළ ප්‍රථම වතාවටೆ. අනන්ත සක්වල පුරාවට සවනගගන සම්බුද්ධ රස්මිධාරාවන් විහිදුවාලීමට තරම් ආනුභාව සම්පන්න එකම දරම කොට්ඨාසියයි තියෙන්ෙන්නේ. ඒ තමයි අනන්තනය සමන්න්නගත මේ සමන්ත පටඨාන දේශනාව. ඒ අනන්තනය සමන්නගත සමන්ත පට්ඨාන ධරම දේශනාව සම්මර්සනය කරන අවස්ථාවේදී. ඒ භාග්‍යවත්තු අරිත්තු දසබලධාරී සම්බුදුරජාණන් වහන්සේගේ සරීරය තුළින් අනන්ත සක්වලවල් ආලෝකමත් කරමින් නීලපීතාදී සවනක්ගනය සම්බුද්ධ රස්මි මාලාවන් නිකුත්වන්නට පටන්ගත්තා. පතුුණ එදා ඒ විහිදිලා ගියපු නීලපීතාදී සම්බුද්ධ රස්මි මාලාවන් විසේසත්වයක් ගන්නවා. පිංහතුනේ එදා ඒ බෝධි සමීපයේ වැඩසිටිමින් සවන ගණ සම්බුද්ධ රස්මි මාලාවන් විහිදුවමින් මේ පට්ඨාන ධර්මය සම්මර්සනය කරන්න වූ, ඒ බාංගෙවත්තුು අරಯත්තු දසபලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ සරීරය තුළින් නික්್මුණವು සවනගගන සම්බුද්ධ රස්මිධාරාවන් අනන්ත සක්වලවල් දක්වා විහිදිලාගියා. පිංහතුනිි පහලින් මේ මහාපොළව විනිවිද පහල අජටා කාසේ දක්වාඒ බුදුරැස් විහිදිලා ගිය. ඒවගේම ඉහලින් පිහිටලා තියන දිව්‍යලෝක සය බ්‍රහ්මලෝක ්‍රෘපාවචර බ්‍රහ්මලෝක දාසය අරූපාවචර බ්‍රහ්මලෝක හතර කියන මේ සියල් ලක්ම පසුකරමින් ඉහලින් පිහිටලා තියන අජටා කාස්සෙ දක්වාම අජටා කාස විිනවිද මේේ බුද්ධරස්මිමාලාවන් විහිදිලා ගිය. திරිය භාගத்தோ அනන්ත லෝකධාතුයயோ छබබන්න බුද්ධ රஸ்මියෝ පක්खाந்தா. පංහතුන අපේ මේ हाத்පසිங පවத்தின පදசවල சක්வலවල් அනந்தாய் මේச்சරாய் මෙපමனයි කියලනෑ. පංහතුනිமே हाத்පසිங පවතිனாவு அனන්ත අපறிமான சක්வலවල් வளට, කෙළවරක් නැතුව සම්බුද්ධ රස්මිමාලාවන් විහිදන්නට යෙදනා. පංහතුනී ධරමය තුළ සඳහන් වෙනවා තන්දිවසංච භගවතෝ සරීරානික්කන්තා යාාව අජ්‍ය දිවසාපි තා රස්මිියෝ අනන්තා ලෝකධාතුෝ ගච්චන්තියේව එදා පට්ටාන ධර්මය සම්මර්සනය කරන්නා වූ භාග්‍යවත්තුූ අරිහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සරීරේ තුළින් නික්මුණ වූ සම්බුද්ධ රස්මිධාරාවන් ඔබප බනාසන බණ කියන මේ මොහොත වන විටත්. අනන්ත ලෝකධාතුවලට විහිදමින් පවතිනවා කියල ධරමය තුළ සඳහන් වෙනවා. හතුනි ඒ විතරක් නෙවෙ ෙදා දවස හරිම සිරිමත් දවසක් තස්මින් දිවසේ අපරි මානේ සු චක්කවාලේ සු අපරිමානා සත්තා සම්බේ සුවන්න වන්නා වහේ සුන්. එදා ඒ භාග්‍යවත්තුು අරිහත්තු දසබලධාරිී සම්මා සම්බුතු රජාණන් වහන්සේ. අනන්තනய සමනාගත සමන්ත පට්ඨාන ධරමය සම්මර්சනය කරන අවස්ථාවේද விහිදිලා වූ සම්බුද්ධ රஸ்මිධරාවன் පතිතවීමනිසා අනන්ත சක්வලවල්வල අනන්ත සත්වයන් සියලු දෙනාම රண்වன் பாார்ட்டிங வැබலුණ කියල සඳन වෙනවා.பிංහ நீ භාග්‍යවතුන් වහන්සගේ බුද්ධ ශරීරය තුළ තුළින් බුවිහිදී මතර විසේසත්වයක් ගන්නවා මේ පට්ඨාන ධර්මදේශනාව. මුළුබුද්ධ ජීවිතය තුළම මේ පට්ठාන ධරමය සම්මර්සනය කරන අවස්ථාවේ නික්මිච්ච බුදුරස්වල සීමාවක් නෑ. අනන්තයි අපරිமானයි මේ මොහොතවන විටත් අනන්ත සක්වලවල්வලට, එදා විහිදිිච්ච බුදුර පැතිරෙමින් පවතිනවා කෙළ ධරමය තුළ සඳහන් වෙනවා. පිංහතුනේ ඒවගේ බුද්ධ රස්මියක් තවත් කවදාවත් නික්මුණේ නෑ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ නොඒ කවස්ථාවල සවනක් ගන බුදුරැස් විහිදුුණා නමුත් ඒවානන්ත බුදුරැස්නිවෙයි. සමර බදරැස්න. රියං අසුවක් පමන දුරට විහිදිලා අතුරු දහන් වෙලා ගිය. යමක ප්‍රාතිහාරය කරන අවස්ථාවේ විහිදිච්ච බුදුරස් පවා අනන්තන යමක ප්‍රාතිහාරය දක්වන අවස්ථාවේ විහිච්ච බුදුරස් පවා පිංහතුනිි සක්වලවල්වල එක්තරා ප්‍රමාණයකට ගමන් කරලා අතුරු දහන් වුණ. අනන්තන, ඒ තරක් නවෙයි පිතුන අපි හැම දෙනාම ප්‍රිය කරන සූත්‍රයක්නේ මහා සමය සූත්‍රය බුද්ධ සාසනය තුළ දෙවියන් බ්‍රහ්මයන් වැඩිපුරම එකතුවෙච්ච දවසතමයි මහාසමය සූත්‍රය දේශනා කරපු දවස පතුන දා මොනතරන් දෙවියන් බ්‍රහ්මයන් එකතුුණාද කියනවානම් යම්කිසි කෙනෙක් අකනික්ටා බ්‍රහ්මලෝ केදලා අබඇටයක් ඇතැරියොත් ඒ අබෑටේ බිමට වැටෙන්න්නේෙ නැහැකි යනවා ඒ තරන් දස දහසක් සක්වලවල්වලන්න අසංඥ සත්වයන් අරූපී බ්‍රහ්මයන් සහ සමාපත්තිවලට සමවැදිලෙඉන්න දෙවිවරු බ්‍රහ්මයන් හැර අනෙක් සියලුම දෙවියන් බ්‍රහ්මයන් මේ සක්වලට ඒ කරා සිවෙච්ච දවස තමයි මහාසමය සූත්‍රයේ දේශනා කරපු දවස. තුනි එදා ඒ අපරි මාන දිव්‍ය බ්‍රහ්ම සමෝහය එකතු වෙච්ච වෙලාවේ සක්‍ය ජනපදයේ ඒ මහාවනයේ වැඩසිටි අවස්ථාවේ පන්සීයක් මහරාතන් වහන්සේ පිරිවරාගෙන භාගගතුන් වහන්සේ මේ වගේ රාත්‍ර වෙලාවක තමයි ඒ දෙවියන් බ්‍රහ්මයන් අනන්තපරි மானන එ්‍රැස්ුුණේ තු ඒ පැමිියාවූ දෙවිවරු බ්‍රහ්මයන් කියන මේ අනන් தපරිமான පිරිස තුළ භාගගවතුන් වහන්සේ රැස්වෙච්ච සියලු පිරිස කොටස් දෙකකටවෙෙන් කොට වදාලා මාර්ගල இපදීමට සමර්ථ සත්වයන් ඔවුන්ට කියනවා බෞය පුද්ගලය කියලා යමෙකුට මාර්ගඵල උපදවාගනීමට තරම් ්‍ර குසால் කරගෙනතිயைනங ඒ සත්වන් කියනවා බෞிய සත්වயோ කියලා බබ පුද්ග කියලා யமிකට மாறகப்பலை இப்பதவීමට தரம் உப்ப நிශரே பின் நත්த்தங ஏ පුද්ගயாට කියනවා அபளய සත්ව කියලා පතු நீ උපනිශ්‍ර සම්පත්යනත්த்தங බුදුවරු ස කෝட்டයක් ධරමදේசනා ක මාර්ගඵල උපදවාගන්නට බැහැ. ශ්‍රාවකයන් වහන්සේ නමක් වනත් ධරම දේශනා කරන විට උපනිශ්‍රය සම්පත්තිය තියන අයට මාර්ගඵ උපදවාගන්නට පුළුවන්. එනිසා උපනිශ්‍රය සම්පත්්‍යය තියන සත්වයන්ත කියනවා බෞවිය සත්වයෝ කියලා. උපනිශ්‍රය සම්පත්ය නැති සත්ව්‍යන්ත කියනවා අභෞ්‍ය සත්වයෝ කියලා. පිතුනේ එදා ඒක රාසිීවෙච්ච සියලු දෙවිවරු බ්‍රහ්මයෝ මේ සියල්ලම ඒ භාග්ගවතුන් වහන්සේ කොටස් දෙකකට බෙදා ගත්තා බෞ්‍ය සත්වයන් සහ බෞ්්‍ය සත්වයන් කියලා බලන්න පිංහතුන බුද්ධ ඥානය මහිමය අපිට අඩුමගාන මේ පොඩි තැනකට එකතුවෙච්ච පුරුෂයෝ ස්ත්‍රීන් මෙච්චරයි පුරසියන් මෙච්චරයි කියල බෙදාගන්න පුළුවන්ද න් මක් නමුත් ඒ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ පටවි තලයේ පටං අකනිට බ්‍රහ්මලෝකය දක්වා අතුරු සිදුරු නැතුව එකතු වෙච්ච සියලු දෙවියන් බ්‍රහ්මයන් බෞ්‍ය සත්වයෝ සාභෞී සත්ෝ කියල කොටස් දෙකකට බෙදල් අවබෝධ කොට වදාල සේක. තු එහෙම අවබෝධ කරගෙන. අබව්්‍ය සත්වයන් පසකින් තබලා මාර්ග පල උපදවා ගැනීමට උපනිශ්‍රය කුසල් තියන බෞ්‍ය සත්වයන් නැවත රාගචරිත දේශචරිත මෝහ චරිතාදී විදියට චරිතවස නැවත කොටස් හයකට බෙදා අවබෝධකොට වදාලසයක. පිතුනේ එදා ඒ ප්‍රැස්සනා වූ දෙවිවරු බ්‍රහ්මයන් රාගචරිතාදී විදියට කොටස් හයකට බෙදලා අවබෝධ කරගෙන. ඒ සත්්‍ර කොට්ටාස හයට ගැලපෙන පරිත්තෙන් සූත්‍ර දේශනා හයක් සිද්ධ කරන්නට යෙදනා. ප්‍රසිද්ධිය පවතින්නේ මහා සමේ සූත්‍රය පමණයි නමුත්ඒ සූත්‍රය විතරක් නෙවේ ඒදා දේශනා කරේ. ඒ අමතරව තව සූත්‍රදේශනා පහක් තියෙනවා ඒතමයි මහා සමය සू්‍රය पරබේද සූත්‍රය කලහා विවාද සू්‍රය ලබියුහ්‍රය මහාියුහස්‍රය තුටක සूත්‍රය සත්වයන් කොටස් හයකට බෙදලා ඒ එක එක කොටසට ගැලපෙන්නෑ එක කටසකට මहा සම සूत्र್්‍ර දೇශනා කර ාව කොටසකට राಭදಸූತ್ರ දೇசනා කර ාව කොටසකට කලා விවාද சूತ್්‍ර දೇශනා කලා தාව කොටසකට சೂල ಯುಹ සूತ್්‍ර දೇශනා කළ, ාව කට මहा ಯುಹ සूತ್්‍ර දೇශනා කලා, තාව කොටසකට තුವටක சूತ್්‍ර දೇசනා ක පහතුนี้, මේ එකේක සූත්‍රයක් අවසානයේ අරිහත්වයට පත්ච්ච සත්වයන් පමණක් කෝටි ලක්ෂයක් පිංහතුනි බලන්නේ භාංගවත්තුು අරිත්තුು දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ඥානයේ මහිමය ඒ භාගගවත්තු අරිත්තු දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මහා සමය සූත්‍ර දේශනා කල් අවසන් වෙන විට කෝටි ලක්್යක් දෙවිවරු බ්‍රහ්මයන් அறிಯත්මාරගඵල අවබෝධ ග್්‍රராமாமா නිර්வாන දරම අවබෝධ කොට වදාලා. ඒ විතරක් නෙවේ පिංහතුනි සෝතා පන්න සකදාගමි අනාගමි පළපත්த்தி ගනනතோ அசංखெயா. හරිහත්වයට පත්වච්ච ප්‍රමාණය තමයි කෝටි ලක්ෂයක්. සෝතාපන්න සකදාගමී அනාගමී பலயන්ට පත්veච්ච සත්වයන් මෙච්චරයි මෙපමනයි කියලා සංකයාාවක් නෑ පංතුනිි. බලන්න පංහතුනි අනන්ත අපරි මාන සත්වයන් තුළ එක සූත්‍රදේශනාවකின் මාර්ග பல උப்பදවීමට, மොනතරන් ධර්මදේசනා ඥාானයක් භාගගතුන් වහන්සගේ සන්තානே තුළතිயைது. පिතුනි ඒ වගේම තමයි புරபේத சූत्र්‍ර අවසානேත් කෝටි ලක්ෂයක් දෙවිවරු බ්‍රහ්மயන් அறிහත්වයට පත්த்துනා சோතාපන්න සකදාගமி அනාகாமி පුද්ගයන්ගේ සංකයා වක්නෑ මේ සூත්‍ර හයමදේශනා කරනවිට. අය වத்தාවකට அනන්තාපරි மான සත්වයන් මාර්ග පලාවබෝධ කරගන්නට යෙදුණ. පිංතුනි මේක මතක්කරේ බුදුරස්වලට සම්බන්ධ කතාවක් කියන්නට. පිහතුනි ඒ සමාගමතුළ භාගගවතුන් වහන්සේ කල්පනා කරල බලනවා. වහන්සේගේ ප්‍රශ්නසීමට சமார்த்த කෙනෙක් அන්ந்த சක්வலவாල්வல விද්‍යமான වෙන ව කියලා පතුே எදා ඒ භාගගවතුන් වහන්සே அනන්ත බුද්ධ ஞාான அනන්ந்த சක්வல வල්வල பතුரோவල බලනවා தමන් வහන්සේගේ ප්‍රශ්නාන්න சமார்த்த කෙනෙක් தவන්නத ඒ அන්නේ බුදුக்கෙනෙක්க்கன்னවத කියන බැலුව நமத்தை පිංහතුනේ සර්වච්ඥතාත් ඥානයට තවත් බුදුකෙනෙක් මේ අනන්ත සක්වලවලවල කොහේවත් විද්‍යමාන වනේ සොයාගන්න පුළුවන්කමක් නෑ. මෙතනින් පැහැදිලි වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සෙලා පහලවෙන්නේ මේ සක්වලේ පමණයි කියන කාරනාව. ඒවගේම ලෝතුරා බුදුරජාණන් වහන්සල මේ විශ්වොය තුළ එක් අවස්ථාවකදී එක බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ජීවமான වන බව මේකාරණාවෙන් පැහැදිලි වෙනවා. එනිසා පංහතුනි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේකෙන් ප්‍රශ්නැසීමට සමර්ථ තවත් බුදු කෙනෙක් නැති නිසා නිර්මිත බුදුරජාණන් වහන්සේ නමක් මවාගත්තා. පහතුනේ, ඒ අනන්ත දිව්‍ය බ්‍රහ්ම සමූහයා ඉදිරියේ දැන් බුදුරජාණන් වහන්සෙල දෙනමක් සමසම ආසන දෙකක වැඩසිටිනවා. පිහතුනේ මේ අවස්ථාව හිටිං මවාගෙන බලන්න. අතුරු සිදුරු නැතිව දෙවිවරු බ්‍රහ්මයන් එකතු වෙච් අවස්ථාවක සමානාසන දෙ බුදුරජාණන් වහන්සෙලා දෙනමක්, දවත්ති සමහාපුරිස ලක්ෂණවලින් බබලමින් අසුවක් අනු ව්‍යන්ජන ලක්ෂණවලින් බබලමින් රண்වන් පාටශරீරேன் බබලමින් වැඩසිටින විට එ අවස්ථාව මොනතරන් සුන්ந்தර අවස්ථාවදද කියලා මනසින් හිතල බලන්න පිංහතුනේ මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සල දෙනමක් වැඩසිටිනවා බුදුරජාණන් වහන්සේ නමක් ජීවமான බුදුරජාණන් වහන්සේ අනි බුදුරජාණන් වහන්සේ ජීවமான බුදුරජාණන් වහන්සේ විසින් මවන ලද நிමිත බුදුරජාණන් වහන්සේ ජීවமான බුදුරජාණන් වහන්සේ நிම්මිත බුදුරජාණන් වහන්සේ පංතුුණ එදාඒ සමාගම තුළ ජීවமான බුදුරජාණන් වහන්සේ සහ, நிम्මිත බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේලා දෙනමක් තුළින් මේ නීලපීත ලෝහිත මංචිට්ට පබාස්වරාදී සවනක් ගන බුද්ධරස්ම මාලාවන් මේ विශවය පතුරමින් विශ්ව පැතිරිලාගිය නමුත් පංහතුන බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ සරීරෙන් නික්මුණාවූ බුද්ධරස්මි වත් අනන්ත සක්වලවල්වලට නික්මිලාගයේ නෑ බුදුරජාණන් වහන්සේලා දෙනමක් තුළින් නික්මිච්ච බුදුර මේ දසදහසක් සක්වලවල්වල එක්තරා දුරකට ගමන් කල්ලා අභහාාවපාප්ත වුණ අතුරු දහන්න්නුනා බලන්න පිහතුන බුදුරජාණන් වහන්සේලා දෙනමක් තුළින් නික්මිච්ච බුදුරැස්වත් අනන්ත සක්වලවල්වල පැතිරිලාගයේ නැහැ. නමුත් ඒ අනන්තනය සමන්නගත සමන්ත පට්ඨාන ධරමය සම්මර්සනය කරන්නූ තනි බුදුරජාණන් වහන්සේගේ ශරීරය තුළින් නික්මුණාවූ නඩ පීත ලෝහිතාදී සවනක් ගන බුද්ධරශනිි මාලාවන්, අනන්ත සක්වලවල්වලට විහිදිලාගයානි. එනිසා පिංහතුනි මුළුබුද්ධළුබුද්ධ ජීවිතය තුළදීම අනන්ත සක්වලවල්වට බුදුරස් විහිදීයාමට පාදකවෙච්ච ත්‍රිපිටකே තුළ පවතින එකමදේශනාවට තමයි මේ හේතු පලදේශනාව එහෙම නැතිනම් ප්න දේශනාව කියල කියන්නේ පහතුනේ ඒනිසා පංතුනේ මේ පඨන දේශනාව අ නොදන නමුත් මේ කරුණු සලකලා චිත්තා ප්‍රසාද ඇතිකරගෙන மංහර කලින් කියපු විස්තර නොතේරුුණට මන්දෝසාහි වෙන්න ටුවමනානහැ ඒවිස්තර කියන්නට எதுනෙ දල අදහසක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ගැනීමට පමණයි. නමුත් මේ කියන ලද සවනගන බුදුරස්මාලාවන් විහිදුවීමට சமார்த்தවෙච්ச்ச වட்டிිனா දේශනාාව කියන අදහස ඇති කරගෙන හෝ මේ පට්ठාන ධර්මය සජ්ජායනා කිරීම மாதிී விதிයට தමங்கே ජීවිතවල පරිහරණே කරනවා நம் ඒකාන්තேම, මේ ජීවිතයේ දීත් ප්‍රඥාව දියුණු කරගන්නට හේතුවක් වෙනවා ඒවගේ ලෞකික දේවල් සිද්ධ කර ගැනීමට හේතුවක් වෙනවා ඒවගේ மாර්ග பல උපදவாகගන්නா ජීවිත වලද අத்த පටිසதா தම්ම පිසபிதா நிறுத்தி පටිසபிதா පටිபாන පටිසම්බதா කියන මේ සිව් පිලිසිம்பயா සහිතව සතු පටි සම්බිධා ඥාන සහිතව අරිහත්වය ලබාගනීමටත් ඒ කාන්තෙම මේ දරම සජජානාව උපනිිශ්‍රය වෙනවා. පිංහතුන මෙතනන්න හැම දෙනෙක්ම තුනුරුවන් සරණගියපු අය. පිංහතුන ඒ භහග්‍යවත්තු අරිහත්තු දසබලධාරී බුදුරජාණන් වන්සගේ ධරමේ විශේෂ ධරමයක් ස්वा භගවතා දම්මු ඒ භහගවත්තු அறிරිහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ සෑම වචනයක්ම දේශනා කර ලතින්නේ සර්වචඥතා ඥානயின் සබං වචීකම්ම්‍යාන පුගබංගම්ඥානාන පරිවත්த்தං ඒ සර්වචතා ඥානයිෙන් දේශනා කොට වදාළ ධර්මය ස්वाக்காත ධරමයක් එනිසා මේ ස්කාත ධරමේ ආනුභාවය අනන්තයි අපරිமானයි அ්ින්තයි යානුභාව හි භගවතෝ දේශනා භාගවතුන් වහන්සගේ ධරමදේශනාව කෙනෙකුගේ සිතකින් සිතිය නොහැකි තරම් ආනුභාව සම්පන්නයි බුද්ධ විසයෝ හි அචින්තெய்யோ. පංතු බුද්ධ විසය කියන්නේ සාමාන්‍ය සිතකට තේරෙන විසයක් නෙවෙයි. එනිසා පතු තුනුරුවන් සරණයන්නේ නැතුුව පවා භාගගතුන් වහන්සේ විසින් දේශනා කරපු දරමී සිත පහදවා ගත්තොත්. එබදු දරමය පවා ඥානවන්තවීමට උපනිශ්‍රය වෙනවා නම් යමෙක් සැඩහැති සිටි සිතින්, துனுරුවන් සරනගිහිල්ලා තිසරණයහි පිහිටලා පठන දரமைய சජ්්‍යායනා කරනවා නம் සිත පහදවා ගන්නවා නம் ඒ குුசලய ඒකාந்தையும்ම ஞාானවතවීමට උපනිශ්‍රය වෙනවා. පතු තිසරණයෙහි නොපිහිට භාගගවතුන් වහන්සගේ දරமைහලා, හ ප්‍රඥාවන්තු පතුන මජජිම නිකාය සूත්‍ර දෙක් තියනවා චූල සච්චක සूත්‍රය සහ මहा සච්චක සूත්‍රය කියලා මේමජජම නිකාය තුළ සඳහන් වෙන ම සච්චක ස්‍රය චල සච්චක සूත්‍රය කියන මේ සूත්‍රදශන දෙ භාග්ගවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුුණේ සච්චක නිගන්ටපුත්ත කියන මෙන්න මේ පුද්ගලයාට. පිහතුනේ සච්චක නිගන්තපුත්ත තුනුරුවන් සරණගියපු කෙනෙක් නෙවෙේ. තිස්සරණයේ පිහිටපු කෙනෙක් නෙවෙේ. එවගේ මේ සූත්‍ර දේශනා දෙක හලා මාර්ගඵල උපදවාගත්තයෙත් නෑ. සච්චක නිගන්ත පුත්ත කියන පුද්ගලයට මහා සච්චක සූත්‍රය චූල සච්චක සූත්‍රය කියන සූත්‍ර දේශනා දෙකක් භාගගවතුන් වහන්සේ දේශනා කර තිස්සරණය සරණගිහිල් ලත්න මාර්ගඵල උපදවා ගත් එෙත්නෑ ඇයි ස්වාක්තෝ භගවතා දම්මු තිස්සරන නොපිහිටා වනත් க்காத்த ததாගத்த தரமே பிිළිබந்தவ சித்த பහதவாගන්නவா நம் ஏ සිத்த පහதவாගண்ணாவූ சித்தப்பசாதமய குசல ශக்திிய மத்து ජීවිත வளதி ஞான வந்தவීම மாார்க பல உப்பதவாගනීම ஏ காந்தே முப்ப நிஸ்ரே வෙනவா. පතුුණ මේ ලංකාත්ීපය තුළ ुම්යම් රාත්‍රියල බුද්දුගුණ දේශනා කිරීමට ආரம்භ කරපු මහරාතන්වන්සට කියනවා කාල බුද්ධ රखිතෝ මහා කියීනාසவෝ මේ ලංකාීපය තුළ துुම්nyaම් රාත්‍රයක් පුරාවට බුදදුගුණ පමණක් දේශනා කිරීම ආරම්භ කරපු මහරහතන් වහන්සේ තමයි කාලබුද්ධ රක්හිත මහරාතන් වහන්සේ. පංහතුනීත් සද්ධාතිස් රජතුමා එලිවෙනකං හිටගෙන බනහුවේ කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ විසින් දේශනා කරපු බුදුගුණ දේශනාව. ... පිතුුණ රජගෙනෙක් හිටගෙන එලිවෙනකං බනානව කියන්නේ ඒ දේශනා ව්‍යනුභාවය කොච්චර වෙන්නැතිද පංතු ச පටි සම්බිදා ලාබී කාලබුද්ධ රखිත නමින් ම්යම් රාත්‍රිය මුළුල්ේ බුද්ධ ගුණයන් දේශනා කිරීමට සමارتත, මහාඥානවන්ත රහතන් වහන්සේ බවට පත්තුනේ වෙන කිසි කෙනෙක් නෙවෙයි එදා තිසරණය හිවත් නොපිහෙට තතාාගත ධර්මය කෙරෙහි සිත පහදවාගත්ත සච්චක නිගන්ටපුත්ත කියන පුද්ගලයා. පිංහතුන තිසරණෙ නොපිහිටා. තතාගත දේසිත ධරමය පිළිබඳව සිත පහදවා ගත්ත සච්ச்சක නිගන්තපුත පුද්ගලයා කාලබුද්ධරක්खිත சතු පටිසම්බිධ ලාබී මහරාතන් වහන්සේ නමක් බවට පත්වෙන්නට පුළුවන් වුුණ නම් මේ පට්ठානේ කියන්නේ සූත්‍රයටත් ඉක්මවා ගියපු. ්‍රිපිටකය තුළ තිෙන්න අසදුස මහාහේතු පලදේශනාව කෝටි අසූදාහක් සත්වයන් මේ දේசனா වතරතුර මාර්ග பல උපදවා ගත්த்த භාගගවතුන් වහන්සේගේ මහාமாயாදவிய மாතෘ දිவ்්‍යරාஜජயா சෝவான் மாර්ග பலවල පිහිටயாු මේ අසදුස මහාදේசனාව, සරණයෙහි පිහිටලා මේ දේශනාව පිළිබඳව චිත්තප ප්‍රසාද ඇති කරගත්තො. එතනින් නොනැවති පුළුවන් සෑම අවස්ථාවකම මේ ධර්මය සජ්ජායනා කිරීම් විදිට මේ ධර්මය ශ්‍රවණය කිරීම් විදිට ඔබ පරිහරණය කරනවා නම් ඒ කුසලයත් පිංහතුනිි අර සච්චක නිගට පුත්තට ඇතිවෙච්ච කුසලේට වඩා. බලවත් කුසලයක් ඔබට මේ පට්ඨාන දේශනාව තුළ සිත පහදවා ගැනීම තුළින් රැස්කරගන්නට පුළුවන්කමතියෙනවා. එනිසා පිංහතුනි ඔබ මන්දோසாய் වෙන්න ටෝ්‍ය දේශනාව முලදි කියපු තේරන්න ඕන්නහැ. ඒවා තේරணට නැතත් அනේ මේ දரமය, ඒ භාගගවත්තුූ අරිහත්තුූ දසබලධාරී බුදුරජාණන් වන්සගේ බුද්ධ ශරීරය තුළින් නීල පීත ලෝහිතාදී සවනක්ගන සම්බුත්ධ රස්මිධාරාවන් විහිදුවාලීමට සමර්ථ වූ මහා ආනුභාව මහා අසදුස හේතු පල දේශනාවනේ ද කියන මේ පැහැදීමතිය නං ඔබට මත්තු ජීවිත වැලදී පිංහතුනේ චතු පටි සම්බිදා ඥාන සහිතව කාලබුද්ධරක්කිත මහා රහතන් වහන්සේටත් වඩා ඥානවන්ත රහතෙරණයක් ්‍රහතන් වහන්සේ නමක් බවට පත්වීමේ වාසනාවබට උදා කරගන්නට පුළුවන්කමතියෙනවා. ඒ විතරක් නෙවයි පිංහතුනේ අචක නිගන්ටපුත්ත කියන්නේ මනුස්සේ මනුස්සේ කසපු ධරමය උපනිශ්‍රය වෙනවා කියමුකෝ පිහතුන මනුස්සේ කසන ධරමය විතරක් නෙවෙයි තිරිසංගත සතෙක් වෙලා වනත් තතාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ස්වාකාත ධරමය පිළිබඳව චිත්තාපසාද ඇති වෙනවනං ඒ තිරිසංගත සතාතුළ උපදින සිත්ත ප්‍රසාද කුසලය පවා ඥානවන්තවීමට උපනිශ්‍රේවෙනවා. පතුනි මේ ගෞතම බුද්ධ සාසනය තුළ ප්‍රථම ආභිධර්මික භික්ෂූන් වහන්සල පන්සිය නමත් බවට පත්තච්ච රහතන් වහන්සලාගේ කතාව මේ හැමෝම දන්නව කිය මම විශ්වාස කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සගේ ශිස්ස භික්‍ෂූන් වහන්සලා පන්සීයක් ගෞතම බුද්ධශාසනී වස් සමාදං වෙනකොට තමයි මහන වනේ වස්තුම් මාස ඇතුළත සියලු මාපිධරම පිටකය මේ පට්ටාන දේශනාව සහිත සියලු අභිධරම පිටකය මාසතුනක් ඇතුළත අරථවියන්ජන සහිතවධාරණය කරගෙන වස් අවසන් වෙන විට சතුපටි සම්බිධාඥානලාබීව ගෞතම බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආබිධම්මික මහරාතන් වහන්සේලා පන්සිය නමක් බවට පත්වනා තුන මනුස්සෙක් වෙලා හිටපු වෙලාවක කරපු කුසලයක් නෙවෙයි හේතුව වනේ කාස්සප බුද්ධ ශාසනයේ එක්තරා පරවතයක් ඇසුරු කරගෙන ආභිධර්මික මහතෙරුන් වන්සේලා දෙනමක් සක්මංකරමින් මේ පට්ටාන දේශනාව සහිත අබිධරම පිටක සත්්ජායනා කරන්නට පුරුදු වෙලා හිටියා පදත් புරම රටේ ස්වාම වහන්සල සක්මං කරම මේ පට්ட்டාන ධරම ස්‍යානා කිරීමේ சிරිත පාවத்திනவா පங்கතු එදා ඒ අபிධருමක ස්වාමன் වහන්සල දෙனම මේ ප්ட்டான දசනාව සහිත අபிිධර්ම පිட்டකය සජ්ජனா කරන ධරම ශब්දය ඒ පර්වත ඇසුරු කරගෙන හිටපු කිරිවවளන් පන්சிයක් හිත පහදවාගන්නට පුරුදුනා. පිංහතුන මේ අපිධරම සබ්දය කෙරෙහි සිත පහදවාගත්ත කිරිවුளන් පන්සිය දෙනා එතනින් චුතවෙලා දිවියලෝකෙ උපත්තිය ලබාගෙන. බුද්ධාන්තරයක් දීර්ගකාලයක් දව්වම සැපසම්පත් විඳලා සැවැත්නුවර කුලපුත්‍රයන් පන්සීයක් වෙලා එපදිලා, ගෞතම බුද්ධ ශාසනය තුළ පැතම ආභිධර්මක භික්‍ෂූන් වහන්සෙලා බවට පත්තුනේ ඒ කිරිවුලන් පන්සිය දෙනා. පතු තිරිසංගත සතක් මේ ධර්මය කෙරහි සිත පහදවාගත්ත කුසලය චත්තු පටිසම්බිදාා ඥාන සහිතව බුද්ධ ශාසනයක ප්‍රථම ආභිධරමික මහරාතන් වහන්සේලා බවට පත්වීමට උපනිශ්‍රයවුුණා නම් තිස්සරණේ පිහිටපු ධරමෙහි වටිනාකම දන්න මනුස්සාත්මභාවයක් ලබාගත්ත අපි මේ ධර්මය කෙරෙහි සිත පහදවාගෙන අර්ථ නොදන නමුත් මේ ධර්මය සජ්්‍යායனா කරනවා நம் මේ ධரமைய ශ්‍රவனය කරනවා நம் புலුවங்கிෙනக் கின்னவாනம் මේ ධර්மය அධ්‍යனே කරනවානம். ඒ සිතක් සිතක් පාසා පංහතුන්නේ ඥானවන්තවීමට උපනිශ්‍ර වன அனන්ත அரிமான புஞ්ஞස් خන්ந்தයක් තමන්ගේ සිත්வල ගොடනகாගන්නට පුළුවන්කමතිෙනවා. ඒ තරම් වටිනා ධර්මයක් මේ පට්ठානධර්මය කියන්නේ. ඒ உනාට පහතුනே தத்த පටட்டானன் සබ පටමං අන්තරදාயති මේ බුද්ධ ශාසනය விනාස වෙනවිට முலிம்මතුருදන් වෙන්නේ මේ වටිனா ප්ඨනදசனාව. නි පිංතුනී චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුකාය අත්තාය හිතාය සුකාය දේව මනුස්සානං බුද්ධ ශාසනය පිරිහෙන විට මුලින් මතුරුදහන් වන සවනගන බුද්ධ රස්මි මාලාවන් විහිදුවීමට සමර්ථ වෙච්ච එකම දේශනාව වන මේ වටිනවූ පට්ඨාන දේශනාව, තමන්ට සම්බධ සෑම කෙනෙක්ටම මේ පනිවි කියමින් මේ ධරමයට යොමුකරමින් මේ ශාසනය විනාස වන විට මුලින් අතුරුදන් වන්නටයදන මේ අති උත්තරීතර ප්ठාන සදධරමය තව්චිරාත්කාලයක් මේ ලෝකධාතුව තුළ පවත්වා ගැනීමට ඔබ හැම දෙනාටම ශ දෛරය වාසනාවල බේවා කියලා පියාසිර්වාද කරනවා. ඒම නම් පිංහතුනි මේ රැස්කරගන්නට ඒදුනා වූ අනන්ත වූ කුසල ශක්තිය පළමුකොටම මේ පට්ठාන ධරම සජ්ජායනාමය ධරම දේශනාමය මේ සියලූම කුසලයට මේ කුසල් දකින්නාවූ යම්තාක් සම්යන් දෘෂ්ටික දෙවිවරු බ්‍රහ්මයන් සිටිනවා නම්. ඒ සෑම දෙවියන්ම සෑම බ්‍රහ්මයන්ම මේ සියලුම කුසල් සාධ සාදුකේමින් අනුමෝදං වෙත්වා කියල සාදු කියල දෙවියන් අනුමෝදං කරන්න. එවගේ මේ රැස්කරගන්නට ඒදුනාවු සියලුම කුසල සක්තිය. මේ පින්මතුන් නමින් කළුරිය කොට යම්තාක් ඥාති සමූහයක් පින් බලාපොරොත්තුවෙන් සිටිනවා නම්. ඒ සෑමඥාතියෙක්ම මේ පින් සතුටෙන් සාධනාදෙන් අනුමෝදං වෙත්වා කියල සාදු කියල පින් අනමෝදං කරන්න ඒවගේ මේ රැස්කරගන්නට යෙදුනා වූ සියලූම කුසල සක්තියෙන් අපි හැම දෙනාම බලාපොරොත්තුවන උතුම් වූ නිර්වාන ධරමය ප්‍රත්ථක්ෂ වසෙන් අවබෝධ කරගැනීමට මේ සියලූම කුසල ධරමයන් පාරමිතා කුසලයක් බවට පත්වේවා කියලා හැම දෙනාම එවගේම මේ සිද්ධ කරගන්නට දුනා වූ අනන්තපරිමාන කුසල ශක්තියෙන් අපි සෑම දෙනාටම නිවන්දකිනාතුරු සසර වසනාතුරු බුදු පසේබුදු මහරාතන්න වහන්සේලා වැනි කල්්‍යානමිත්‍ර ඇසුර ලැබේවා කියල සාදු කියල පාර්ථනා කරන්නේ ඒ වගේම මේ කුසලසක්තියේ බලෙන් නිවන්දකිනතුරු සසරවසනාතුරු උත්තරීතර සද්ධරමය ඇසීමටෙලබේවා කියල පාර්ථනා කරන්න. අවසාන වසයෙන් මේ රැස්කරන්නට ඒදුනා වූ සියලූම කුසල ශක්තිය අපි සෑම දෙනාටම උත්තරීතර වූ චතුරාර සත්ත දරමාබෝදය සඳහා. හේතුවේවා පාරමිතාවක් වේවා කියලා සාදුು කියලා පාර්ථනා කරන්න. සෑම දෙනාටම සම්මා සම්බුදු හරෙනයි. සාතුසාතුසාධෝ සැදැහවතුනේ තුංලුකාක්‍රපු භා්‍යපත්್තුූ අරහත්ು දසපනධාරිීපුು. සමයක් සම්බෘත්ති රාජෝත්තම යන පහන්සේ බුද්ධත්වන අටවන වර්ෂයේදීමශ්‍රීලන්කා දරණයතලයේ කලනිි පුරපරයට වැඩම කලාා. එතා ඉන්දික නම් දිව්‍ය පුත්‍රයා විසින් සිදු කළ ආරාතනාවකට අනුව මේ මතිියංගන මාහාසය අත්‍යතනයේ පිහිටි මේ සවරණ භූමයට වැඩමකොට සමමත්සුවෙන් වැටහිදනා අවස්ථාවේදී ඉන්දිකනම් දිවි රාජෝත්මයන් වහන්සේ වන්තනාවට සුදුසු පූජනය යමක් ඉල්ලෝ හෝදේද තමන් වහන්සේක තාපිදු මුතුවන ධාතුන් වහන්සේලා පවට පත්කොට ඉන්දිකනම් දිවි රාජෝතමයන් වහන්සේට ල පාතුන්නා ඒ ඉන්දිකනම් වහන් දෙවිඳු ඉදි කළ මේ අසන්තුෘෂ වහන්සය අිසසිට පින්වත් ඔබ ශ්‍රවණය කරන්නට තුනේ පරම ගබීර පට්ටාන දේශනාව. සදැහැවතුන ඔබා පැහැමද නාවිත්ත බහත්තෝමත් සිදින් නිමාවට පත්වන්නට තුන උතුම් පට්ටාන දේශ්නාව සිදුකොට වදහළ පින්වත්ස්වාමින් වහන්සේට පරිෂ්කාර පූජාවන්න සිදු කරන්නට මෙයඋතුම්මූ පින්කම සංවිධානය කරන්නට තුන දහම්තලා පට්ඨාන සුරක් ශාස්සභාවේ, පின்බතුන් පின்பතිියන්ට මමමොහොමත්ම ගෞරුවෙන් දැන් ආරාතනා කරනවා. සදෑවතුනි මේ ස්වර්ණ භූමියයේ වැඩහිතුමින් හැමதනාවිது අපමනவමற்සිදேன் මේ උතුම පட்டான දේශணාව සිදුකොට පදහල ශ්‍රකල්යානි ජෝකාශ්‍රම සස්ථාවේ අබධර්ම විශාර්து පட்டானச்சார்ரே பூச்சுපාது අවසරයි අපට නමසිහිපත් කරන්නට දෙනිියායේ උපසමය පින්මත් ස්වාමින් වහන්සේ ඔබහනසේ නිදුක්වෙත්වා නරෝකවෙත්වා සුපපත්යෙත්වා. තවත් බොහෝ කලයක් ඔබා පැහැමතනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාස්සනා කරමින්න සසුන් ගුණපුරන්නට පහසු වෙහරණ සැලසේවා. ඔබොහන්සේත් පතන්නා වූ යම්බෝධයක් වේද. ඒ උතුම් බෝධයට පත් බුදු පසේපුතුෝ මහරහත් උතුමන් වහන්සේලානිෙවුණු සැනසුනෝ ශාන්තලක්කන නිර්වාණධාතුව සුවසේ අවබෝධවීම පිණිසම මේ උත්තම කුසලා නිසන්සයන් හේතුවා සනාවේවා සාතුෝ සාධූසාතුූ සැදහැපතුනේ දහම්තලා පට්ටාන සුරක්ෂාස්භාව් විසින් දෙවැනිවරට සංවිධානය කරන්න ේතුන පට්ටානාපි පන්තනා මේ උතුම සජීපීයෝ ව්‍යකාශය මෙවර යිතිහාසික මොතියංගන රාජ් භාවිහාරස්ථානීද පවත්පන්නට අවසරය ලබාදවෙන මේ උතුම්මූ පිම්පම එවෙනුවෙන් වෙන්කරතිනටය තුන. මහාවිහාරවශ්‍යික ශාමූපාලී මහානිකායි අස්කිරි මහා විහාර පාර්ශවෙහි, ශ්‍රීමත් බානායක තෝරන්තර තැන්පත් බහනුවර අස්කරී විජේ සන්ඳරරාභ විහාරාතීපති අයිතිහාසික රන්කිරරි දැබලු අයිතිහාසික බදුලු මුතියන්ගන රාජච මහාවිහාරාතීපති සාහිත්‍යශෝරී වරකාකුඩ ශ්‍රී ධම්ම සිත්්තිී ශ්‍රී ප්ඥානන්ත ජාලනත්තනහාපිතාන පින්වත් බානායක බාහමිපාණණ වහන්සේටත්ඉවගේම මෙවතුම්මූ පින්කබගෙන වෙන තමන් වහන්සේගේ අනුශාශෂකත්වය නොපෙරිහෙලා ලබාතුන්නු අයිතිහාසික බතුලමුතියන්කන රාජභහාවිහාරස්ථානී භාරකාරතන් පත් මහාවි්‍යාරපාර්ශෂික ශාමපාලයේ මහානිකායි අස්කිරේ මහාවිහාරපාර්ශවයේ වින්සත්වාරකික සුදරමාකාරක බහසංග සභක ආචාරය මුොරුත්තදී ධම්මරතන පින්වත් නායකස්වාමින් වහන්සේටත් නායක ස්වාමීින් වහන්සේලක් දෙනමටම වච්චලාාත්කාලයක් නිதுකින් නිරෝකී වැඩහිදමින් ලோசසුන් මෙහෙවල වැඩටන්නට පහසු வேහරණ සැනසේපாய் ප්‍රාර්ථනා කරමින් අ මෙවතුම් ோபிින්කම සංවිධනය කරන්නට යතුන දහම්තලා ආර්‍යසේදස්සනයේ சේனாස්නාධපති ප්ட்டාන සුරක්ශාස්සභාවේ නිර්මාතෘූ පෝජනීිය අවසරයි නම සහපත් කරන්නට කිරිවත්තුடுේ அறிියදස්සන පින් මත්ස්වාමින් වහන්සේටත්, නිදුක් නිරෝකී චීරජීවන සම්පත්තිය ප්‍රාර්ථනා කරමීනය මෙයුතු මූපින්කම මලිස්සිනි සජීවීව මොළභාත ලොව පුරාස් සන්නිපතනය කරන්නට බෞති හා මාාතචාලයට නායිකත්වේ ලබාතමෙන් අනුශාෂකත්වය එක්කළ කොළ බාත ශ්‍රී සම්බෝධය හාවිහාරාධීපති බෞති හා මාාතජාලය කරුස භාපතය පෝජනීය බොරලන්දයේ වජරජාන පින්වත් නායක ස්මන් වහන්සේට අාතය නිදුක් නිරෝකී චිරජීපන සම්පත්තිය ප්‍රාර්ථනා කරමින්. මෙවැනි මහානිසංසදායක උතුම්මෝ පින්කම් පින්මත් ඔබට ඔබේ නිවසේසිට දැක බලාගන්නට බෞද්‍ය හා මාර්තචාලිය ලොබට දායාද කළ අපවත්තේ පදහළ පරම පූජනීය බෝධී සත්වක නෝපේත දරනාකමශ්‍රී කුසල දම්මාපිතාන පින්මත් නායකස්වාමින් වහන්සේටත් හෙමි පැතූ බුදුබව පිණිසම. උත්තම කුසලා නිසංසිය හේතුවාසනාවේ වයි ප්‍රාර්ථනා කරමින් අද මේ අයිතිහාසික බතුලො මොතයංගන මහාවෙහරට රැස්වෑ මේ උතුම් දේශනාව ශ්‍රවණය කළ පින්වත්තුඔබ හැමතනාටමත් බෞද්ධයා රූපවාහිනියෙන් බෞද්ධහා කුවන්ම තුළියෙන් මේ දේශනාව ශ්‍රමණය කළ ලක්වාස ලොවාසි හැමතනාටමත් ඉතා ඉක්මන් බවයකය. උතුම්, නිර්වාණාව පෝධය පිණසම මේ උත්තම ගුසලා නිසංසය හේතුවාස්සරාවේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධහාරෝ පවාහිනිය බෞදතිහා කුමන්මතුළිය යිතිහාසික දමුලු මොතිියංගන මහසෑරතුන් අපිේසසිට පින්වත් ඔබවිත සන්නවේතනය කළ පට්ட்டානාපිවන්තනා සජීහිී විකාශය මෙලෙස නමාවට පත්වෙනවා. මේ උතුම්මෝපින්කමසමකින් සහසම්බන්ධපුනු හැමතිනාටමත් උතුම් දෙෙරවන සරණයි.